අයිබුවන් සීලොක් දෙනාට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන මුලින්ම මම ඇත්තටම දේශනය කරන්න නෙවෙයි චුට්ටක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඇස්සි වෙන්නේ මේ ඉස්ලාම අපි සිප්පේ ආයතනය වෙනුවෙන් ඔයගොල්ලෝ මෙතන රැඳිලා ඉන්නවට සහභාගී වෙනවට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම පිළිගැනීමක් කරනවා සිප්පේ ආයතනය කෙරෙහි ඔයගොල්ලෝ විශ්වාසය තියලා මේ විදිහේ දේශන මාලාවකට සම්බන්ධ වීමට තීරණය කරපු එක එහෙම නැත්නම් මෙතනින් අධ්‍යාපනය හදාරන්න තීරණය කරපු එක ගැන අපි ඇත්තටම ඕගොල්ලන්ට බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම සාදරයෙන් පිළිගැනීමක් කරනවා දැන් ඇත්තටම අපි උපාධියක් හැදෑරිය යුත්තේ ඇයි කියලා තමයි මම චුට්ටක් මේ කතා කරන්නේ මොකද මම දැන් අවුරුදු 23ක රජයේ ජනක අධිකාරී සේවයේ පළවෙනි පන්තියේ නිලධාරියෙක් අමාත්‍යංශයක කැබිනට් අමාත්‍යංශයක ප්‍රධාන ගණක අධිකාරී විදිහට වැඩ කරනවා මේ වෙනකොට එතකොට ඕගොල්ලන්ට විශේෂයෙන්ම රාජ්‍යංශයේ රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගන්න මේ උපාධියේ තියෙන වටිනාකම චුට්ටක් කියලා දෙන්නයි හදන්නේ විෂය කරුණු එහෙම නෙවෙයි විෂය කරුණු පස්සේ වෙලා කතා කරමු විෂය කරුණු පටන් ගන්න මාත් දමිස්ස කිව්වනේ පැහැදිලිව මේක යන පිළිවෙල ඒ පිළිවෙලට ඔයගොල්ලෝ කරගෙන ගියොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඉතාම ඉක්මනින්ම අවුරුදු 3 4 සම්පූර්ණ වෙනකොට උපාධිය අද මේට ළඟා වෙන්න පුළුවන්. ඒතර උපාධියක් ගත්තහම කොහොමද අපේ ව්‍යුහය වෙන්නේ? දැන් අපි ගත්තොත් රාජ්‍යංශය ගත්තොත් එහෙම රාජ්‍යංශයේ රැකියා රාජ්‍යංශයේ විධායක අංශයට රැකියාවකට යන්න පුළුවන් ප්‍රවේශ වෙන්න පුළුවන්. මොනවාද රාජ්‍යංශ විධායක ශ්‍රේණියේ දෙන රැකියාව? ඔගලට දීප ව්‍යාප්ත සේවාවන් 24ක් තියෙනවා. ඒ දීප ව්‍යාප්ත සේවාවන් 24න් ඕනම එකකට ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න පුළුවන් සහ ඒකට ඇතුළු වෙන්න පුළුවන්. දැන් පරිපාලන සේවය තියෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවය. ශ්‍රී ලංකා පරිපාලන සේවය. ඊළඟට මම ඉන්න ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය. ඊට පස්සේ පොලිස් සේවයත් කෙලින්ම ගන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිස් සේවය මම ඒ එතන ඩිග්‍රිය තියෙන වැලියු එක චුට්ටක් කියන්නම් එතෙන්දී අතර පරිපාලන සේවය ගණකාධිකාරී සේවය පොලිස් සේවය ක්‍රම සම්පාදන ප්ලෑනින් සර්විස් කියලා කියනවා ක්‍රම සම්පාදන සේවය ඊළඟට තව බතු නිලධාරී කස්ටම් ඔෆිසර් කියලා තියෙනවා රේගු නිලධාරී දැන් මේ ළඟදී ගැසට් කරලා තියෙන මහ බැංකු මාණ්ඩලික සහකාර මහ බැංකු මාණ්ඩලික සහකාර පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා තිබීම සුසුකමක් විදිහට අරගෙන පුහුණු වන මාස 6ක කාල සීමාවට මාසික වැටුප රුපියල් 125,000යි පුහුණු වන කාලේ පුරුදු වුණාට පස්සේ ලක්ෂ 4ක් විතර පඩි ගන්න පුළුවන්. ඒත් මේ වගේ තම දීප ව්‍යාප්ත සේවාවන් විශාල ප්‍රමාණයක් තියෙන 24ක් තියෙනවා. ඒත් 24ට ඒක ගැසට් කරන විදිහට තමයි ඕගොල්ලන්ට මේ ඇප්ලයි කරන්න පුළුවන්. ඔය කවුරු හරි කෙනෙක් පිරිමි ළමයි එහෙම ගෑන ළමයි තන පොලිස් සේවයට වයි ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගැනීම ඍජු බඳවා ගැනීම කරනවා සහකාර පොලිස් අධිකාරී තනතුරට බඳවා ගන්නවා කෙලිම උපාධිය. කොහොමද ඒක එන්නේ? දැන් අපි ගත්තොත් එහෙම යටේ ඉඳලා උඩට උඩම ඉන්නේ පොලිස්පතිතුමානේ. ඊට පස්සේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පති ඊළඟට SSP කියලා අපි කියනවා ජේෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් අධිකාරී ඊට පස්සේ පොලිස් අධිකාරී ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරී ඊට පස්සේ CI කියනවා ප්‍රධාන පොලිස් පරීක්ෂක මම එකයි කියන උදාහරණ තව ගොඩක් තියෙනවා නේද ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊට පස්සේ පොලිස් පරීක්ෂක IP කියන්නේ පොලිස් පරීක්ෂක ඉන්ස්පෙක්ටර් මේක සීනියර් ඉන්ස්පෙක්ටර් ASP SP SSP DIG සීනියර් DIG ඊට පොලිස් පරීක්ෂක ඊට පස්සේ සර්ජන් නෑ sorry SI මොනවාද සබ් ඉන්ස්පෙක්ටර් කියලා කියන උප පොලිස් පරීක්ෂක ඊට පස්සේ සර්ජන් ඊට පස්සේ සර්ජන්ට පහළ මේ ඉන්නේ පොලිස් කොස්තාපල්
පොලිස් කොස්තාපල්. එතකොට දැන් මේකේ ඩිග්‍රිය තියෙන වටිනාකම දැන් ඕගොල්ලෝ මෙන්න මෙතනින් තේරු ගන්න පුළුවන්. මෙන්න මෙතනින් උඩට ගන්නයි. එතින්ම ඩිග්‍රියක් තියෙනවා නම් මේ ටික අවශ්‍ය නැහැ. මෙතන A level. මේ මට්ටම A level. මේකත් A level. ඔය A level වලින් උඩ මෙතෙන්ට නිකන් යන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ A level වලින් බඳවා ගත්තාම සෑහෙන්න තොගයක් සාජන්ගෙන් නවතිනවා. පේෂන් යනකොට සාජන් එයා. වැඩිමනොත් පොලිස් පරීක්ෂක වෙන්නත් පුළුවන් ටික දෙනෙක් උඩට උඩට යනවා. ඒ යනකොටම ඔයාලා ඩිග්‍රිය කම්ප්ලීට් කරොත් එහෙම සහකාර පොලිස් අධිකාරී ASP level එකට තමයි ගන්නෙ. ASP level එකෙන් උඩ. ඒතර මේකෙන් උඩ. දැන් අපි තුම අවුරුදු 25න් විතර ASP මහත්තයෙක් වුණා කියලා. ඊට පස්සේ ඉක්මන් 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 ගිහිල්ලා මෙතන පොලිස් ප්‍රතන්ත්‍රට යන්න පුළුවන්. ඔය හැම එකක්ම එහෙම තමයි. දැන් පරිපාලන සේවය ගත්තොත් පරිපාලන සේවයේ තියෙන පහළ තනතුර ඒ කියන්නේ මාණ්ඩලික මට්ටමේ තනතුර තමයි අපි ප්‍රාදේශීය ලේකම් කියලා කාර්යාලය ගත්තොත් සහකාර ප්‍රාදේශීය ලේකම් සප්‍රාලේ ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් මොහොම යන්න පුළුවන් අමාත්‍යංශයක් ගත්තොත් සහකාර ලේකම් ජේ සහකාර ලේකම් අතිරේක ලේකම් මොහොම යන්න පුළුවන් ඉදිරියට අන්න ඒව තමයි සාමාන්‍යයෙන් ASP request කරන වයස නෑ වයස සීමාවක් තියෙනවා දැන් ඩිග්‍රී කම්ප්ලීට් ASP ආසයි තියලා හොඳයි එහෙම තමයි වෙන්න ඕනේ ඒතර ASP request කරන්න වයස සීමාව අවුරුදු 30ට වඩා අඩු වෙන්න ඕනේ 22ට වඩා වැඩි වෙන්න ඕනේ මොකද ඔයගොල්ලෝ ඒ පීරියඩ් එකේදී තමයි ඩිග්‍රී කම්ප්ලීට් වෙන්නේ ඕනම මිනිස්සෙක් දැන් 28 කරලා තියෙන සමහරක් ඒවා 30 කරනවා අවුරුදු 28ත් අවුරුදු 22ක් අතර තමයි මාණ්ඩලික මට්ටමට ගන්නේ අවුරුදු 18න් ගන්නේ සාමාන්‍ය පොඩි පොඩි තන්ත්‍රෝක මේ කාර්යාල කාර්ය සහායක ඊට කලමනාකරණ සහකාර ඔවගේ තන්ත්‍ර වලට අවුරුදු 18න් 20න් විතර ගන්නවා A level වලින් පස්සේ තියෙන එක sorry මේ මේ KKS වගේ කාර්යාල කාර්ය සහායක පොඩි තන්ත්‍රු සාමාන්‍යයෙන් A level වලින් පස්සේ තියෙන ඒවට අවුරුදු 20න් මේ වගේ මාණ්ඩලික මට්ටම ඒවා අවුරුදු 22න් තමයි ගන්න 22ක් ඒජ් රේන්ජ් එක 28 හෝ 30 කියනවා මට වයස 32යි එතකොට මට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න මෙහෙමයි කම්ප්ලීට් කරන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ කාටවත් ඩිග්‍රියක් කරන්න වයස සීමාවක් නැහැනේ ඒතර ඔයා ඉන්න තනතුර දැන් මොකක් හරි 32 නම් මොනවා හරි රස්සාවක් කරනවා ඇතිනේ ඒකන රස්සාවේ උඩට යන්න පුළුවන් මට්ටමක් හදාගන්න ඒක කියන්න බෑ ඉතින් මෙහෙම හැමෝටම රාජ්‍ය සේවයට එන්නත් බෑ හැමෝටම මේ මට්ටමට එන්නත් බෑ ඒක පැහැදිලි එතකොට वैद्य परिपालन वैद्य परिपालन प्रमोट प्रमोशन इन्ना किसी प्रश्न एक तमंग इन तन मुकदेट डिग्री ඒකේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඒතර ඩිග්‍රියක් ගන්න කෙනෙක් තමන් ආභරණයක් විදිහට සලකලා ඒකේ තමන්ට උඩට යන්න පුළුවන්. රාජ්‍ය සේවයේ කිසි ප්‍රශ්නයක් නැහැ. රම පෞද්ගලික අංශය ගැන තාම කතා කරේ නැහැ. රාජ්‍ය සේවයේ තියෙනවා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් පාලන ආයතන. කියන්නේ semi government and full government. ඕන මෙහික ඩිග්‍රියක් දැන් දැනට වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් එයාට ඩිග්‍රියක් තියෙනවා නම් එයාට පුළුවන් ඒ තනතුරු වලින් ඉහළට යන්න. දැන් අපි තුම කලමනාකරණ සහකාර කෙනෙක් ඉන්නවා කියලා අතර එයාට පුළුවන් ඩිග්‍රියත් එක්කම AO තනතුරට ඉල්ලන්න සුපර් ග්‍රේඩ් යන්න පුළුවන්. ඊට අමතරව එතන ඉන්න සහකාර ප්‍රාදේශ මේ සහකාර ලේකම් කෙනෙක් වෙන්න පුළුවන්. මාණ්ඩලික මට්ටම ගණක අධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ විභාගයකට ලියන්න සුසුකම් ලැබෙනවා. ඒතර මූලික සුසුකම තමයි පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා තිබීම. වයස් සීමාවක් දාලා තියෙනවා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් හැටිනේ සාමාන්‍යයෙන් ඒ වයස් සීමාවට තමයි ගන්න. එතකොට ඊළඟට උපරිම වයස් සීමාව තමයි රාජ්‍ය සේවයට අවුරුදු 45 යන්නේ. ඒ කියන්නේ අපි තුම රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙකුටත් 45 දියට ප්‍රොමෝෂන් ගන්න පුළුවන් ඕනම වෙලාවක. අපි තුම මෙතන පොලිස් පරීක්ෂක කෙනෙක් කියලා. පොලිස් පරීක්ෂක කෙනෙකුට උපාධියක් ලැබුණොත් එහෙම ටක් ගන්නත් අපි තුම සාජන් කෙනෙක් කියලා. එයා මෙතෙන්ට යන්න පුළුවන්. එයාට කෙලින්ම අතන ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට එයා ස්ටෙප් කීපයක් උඩට ගිය හැකියි. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි කලමනාකරණ සහකාර තනතුරක ඉන්නකොට මොනවා හරි වෙනත් තනතුරක ඉන්නකොට එයාට පුළුවනි උපාධියක් එක්කම තව ඉහළට එයාගේ ප්‍රොමෝෂන් එක හදාගන්න.
प्रधान वशे मिथन तीर वेदगात्म राज्यांशे तन पुद्गलिकांशे उपाध्या संपूर्ण क्रगनीमट बाधावाक् अभी पौद्गलिकांशे पौद्गलिकांशे अभी तो पौद्गलिकांशे मनोत्न सामान्य उपाध्यारी तनतुर्वट यानी कलमनाकरण मट्टम फैक्ट्री मनोहारी आयतने निष्पादन आयतने प्रोडक्शन मैनेजर इन निष्पादन कलमनाकर सह ट्रांसपोर्ट मैनेजर के प्रवाहन लघु आयतने अपना प्रवाहन कलमनाकर मूल्य कलमनाकर ह्यूमन रिसोर्स मैनेजमेंट अमारम आयतने के हैंडल कर अमारम देखोगे ह्यूमन रिसोर्स मैनेजमेंट इतने में एचआरएम अन्य मैनेज के अभी तुम या एचआरएम को बेसिक डिग्री को फॉलो कर ला इंटरव्यू के दी आप तो रगान मे तम मैनेजमेंट सिस्टम है कि मैनेजर विश्वविद्यालय उपाध्या सहायत विशेष कलमनाकरण वेदी उपाधि कलमनाकरण वेदी उपाधि विशेष लघुतेनो प्राइवेट सेक्टर के मुखद हेतु एक बिजनेस पत्र निशा अत्र बिजनेस से कपने दिवन करंट हाथ अंतर बिजनेस से का दिवन करंट ए हा समान दैनी मत्यन के नेक तमाय आयतने ने बंद वगंट होने ते बंद वगंट या प्रगुण कर लते येनो विषय पाते या ये विषयन प्रगुण कर लते ने के नाट पुल दे आपी तुम दाहन ने कदर एचआर एम वगे दे प्रगुण कर लते ने के नाट डिग्री को तेक मेक तेरे ना वा नेता वेडे तेरे ने यानी देंग आपी ते යමක් බාර දුන්නට පස්සේ ඒක හැන්ඩල් කර ගන්න තේරුණොත් එහෙම තමයි ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කරන්න බෑනේ. දැන් මේ 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 විනෝද චාරිකාවක් ඕගනයිස් කරන්න ගියත් ඒ වැඩේ තේරෙන්න ඕනේ. එහෙම තේරෙන කෙනාට තමයි ඒක පුළුවන්. එහෙම නැත්නම් කරන්න බෑ මේ වැඩේ. නවත්තන්න වෙනවා. ෆයිනෑන්ෂියල් පැත්තේ ඩිග්‍රියක් කරන්න තියෙන කෙනෙකුට සහ ඒ සම්බන්ධ තව මොනවාරි සුසුකම් තියෙනවා නම් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. යාට ව්‍යාපාර. ඒ වගේ එක එක සෙක්ෂන් වලින් තේරුම් ගන්න පුළුවන් තම තමන්ගේ රැකියා වල ස්වરૂපය ඒක නිසා ඕගනන් මේ කලමනාකරණ මට්ටමට යන්න ඩිග්‍රී ඉතා වැදගත් පුද්ගලික අංශය දැන් රාජ්‍ය අංශය නම් අර විදිහයි පෞද්ගලික අංශය නම් මෙන්න මේ විදිහේ ඉතාම ඉහළ මට්ටමට ඔය ඉහළ මට්ටමේ ඉන්න කිසිම කෙනෙක් මේ ඩිග්‍රියක් නැති කෙනෙක් නැහැ ඒක නිසා අනිවාර්යයෙන්ම සියලු දෙනාට උපාධියක් තියෙනවා ඒක අභ්‍යන්තරද බාහිරද ඇතුළෙන්ද පිටද රජ රටද ජපුරද කැලණියද ඒව මෙව මුකුත් ભેද බින්න වෙලා නැහැ. ඒතර රැකියාවක් ගන්න උපාධියක් සුසුකම් විදිලා උපාධිය බලන්නේ මේක අභ්‍යන්තරෙන් ගත්ත උපාධියක්ද බාහිර උපාධියක්ද මුකුත් බලන්නේ. ඒක ලියවෙන්නේත් නැහැ කොහෙවත්. ඒක නිසා ඔයගොල්ලන්ට මේ බාහිර උපාධිය කියන මානසිකත්වය හදා ගන්න ඕනේ. මේකත් විශ්වවිද්‍යාල දැන් අපිට ඇයි බාහිර උපාධියක් හදාරන්න අවස්ථාවක් දෙන්නේ කියලා කියන්න බලන්න. නිකන් බාහිර උපාධියක් හදාරන්න අවස්ථාවක් දෙන්න දැන් අපි තුන් විශ්වවිද්‍යාලය සඳහා ප්‍රවේශ වෙන්න මම හිතන්නේ මේ පාර 65000 කට සුසුකම් ලැබනවා ප්‍රවේශයට ප්‍රවේශයට සුසුකම් ලැබනවා 65000 විතර සී 3ක් නේ සී පාසස් 3ක් එතකොට විශ්වවිද්‍යාල වරම් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබනවා ඒ කියන්නේ මේ 65000ටම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් ඒක නේ සුසුකම් කියන්නේ. ඇයි 65000ම ගන්නෙ නැත්තේ? ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. 65000ම ගන්නෙ නැත්තේ ලංකාවේ තියෙන ජාතික විශ්වවිද්‍යාලවල ඉඩ නැති හින්දා. ඉඩ තියෙන්නේ 40000කට නම් ඉඩ තියෙන්නේ 40000කට. 25000ක් තව එළියේ. ඒතර ඒගොල්ලන්ට වෙන අසාධාරණේ මොකද්ද? ඒගොල්ලන්ට ඉතාම පැහැදිලි අසාධාරණයක් කරනවා. මොකද මේ 40000 තෝරන්නේ කට් ඔෆ් මාක් දාලා. विश्वविद्यालय
तो मेरे गन ऐतिहाय हाथरिस दाग का सीमा कर लेते हैं ने जातिक विश्वविद्यालय पद्धति ये टा हाथरिस दाहाई वितरण या तो करने को लुआन ने तो ने मैं विषय पंद्रह आठ को और नंग विषय पंद्रह आठ बाहरी उपाधि करने को लुआ एकाएक एक तेरु बाहर उपाधि एक टी आने को लुआ गया टाने या क्या मैं मैं थी मुदला दीला घंटे बिना मुदला मुदला साली देने पे देंगे खड़ेंगे इल्ल बड़ू अगर ने कोटा साली देने वाले एक निशा तो मेरे को लो जाते के विश्वविद्यालय का तुलना कर गाना अतर हम इतर वाये टाइ क्या ने विश्वविद्यालय संधा प्रवेश एवं सुस कम लगनवा नमूद प्रवेश वेंट हैकी आवक ना इडन है तिहिंदा ए आये टाइ चांस से कब दी लती ना मेरे वाके ओपन कर ला बाहर उपाध्य कराने पुलवांग इतो कोटे वो गोल्ल में किया ने बलान ना अभ्यंतर उपाध्य सा बाहर उपाध्य तर किसी में वेना सक कहती वेंट विधियाप ने हेतु मैं देखा मैं एकाई मैं के इडन दिए नहीं दा तुलट गिये पुकांडा මේ ඉඩ නැති හින්දා බාහිරින් කරන කණ්ඩායම ඔය විදිහේ කණ්ඩායම් දෙකක් තමයි මෙතන නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙන්නේ සා ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ හොඳට මානසිකත්වයේ හදා ගන්න ඕනේ. රෙජිස්ටර් වුණාට පස්සේ ඕගොල්ලොත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ. ඒ කියන්නේ කිසිම සැකයක් හිතා ගන්න හොඳ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ලයිබ්‍රරි පාවිච්චි ගන්න. ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ. ගෙදර ඉඳලා බාහිරින් උපාධිය හදා ගන්න. නමුත් ඔයගොල්ලන්ට සම්පූර්ණ අයිතිවාසිකම තියෙනවා. විශ්වවිද්‍යාලය තුල තියෙන විශාල ලයිබ්‍රියක් තියෙනවා ලයිබ්‍රියට ගිහිල්ලා තමන්ගේ අධ්‍යයන කටයුතු කරන්න ඕක ප්‍රායෝගිකව කරන්නේ කරනවා නම් ඕන කෙනෙකුට යන්න පුළුවන් මොකද ඒගොල්ලන්ට ඩෙන්ටි කාඩ් එකක් දෙනවා එයා ඩෙන්ටි කාඩ් එකේදී ගහලා නැහැ මේ බාහිර උපාධි මෙයා යන්න බෑ එහෙම දෙයක් කොහෙවත් නැහැ අනිවාර්යයෙන්ම වන්න පුළුවන් හැබැයි ලෙක්චර්ස් වලට යන්න බෑ මොකද ඉඩ නැති හින්දා මොකද ලෙක්චර් හෝල් එකේ ඉන්නේ 50ක් නම් ඔයා 51 වෙනියා නම් ඔයාට යන්න බෑ මෙතන 50යි දාන්න පුළුවන් නේ एक निशान तुम्हें प्रश्न दिए नमूत तो आठ पुलाम विश्वविद्यालय सीलों पास काम भुक्ति विदिन दे शिष्य एक भी दिए दे सामान्य सिकात्य हदा गाने मैं बेरी मैं कहने एक्साम फेल भी मत मुकुट ने वे में तंते ने प्रवेश एक सुस्त काम ले बुआ प्रवेश वेंड बेरी उन्हें इडम अधीनी सा के तुर गेदर इड तीनों ने तुर गेदर इड तीनों पास काम तीनों कैंपस के तुगने नवाने ऑनलाइन उगाना ना आएगा लोग तो इतना ऑनलाइन क्लासेस थी ना आगे तो फिजिकल क्लासेस थी ना तो उन्हें एक तरह भाग लो आगे आरंभ उन्हें टेंशन को लात्र में क्या तरह मारे अभ्यंतर उपाध्य कर कर अपनी वासी आती है ना का तमाम में के लेक्चर्स थी ना सेंसुरा दिन दिन प्रोग्राम लांटे इतुक दवस्ती की अनिवार्य में मुपाखरी जॉब भी का करान को लुआ दें क्या उपाधि तीन जॉब ने क्यों भी किया तो उपाधि तरह ने भी जॉब दिए රැකියා තියෙනවා ඕගොල්ලන්ට පුළුවන් ඕන විදිහකට තමන්ගේ සුසුකම් සම්පූර්ණ පොඩි පොඩි සුසුකම් තියෙනවා නම් රැකියා ඕගොල්ලෝ බලන්න ලංකාදීප ලහිපිට ලංකාදීප ලහිපිටේ තියෙන රැකියා බාතු ලිපිකරුවෝ ඒ තීරුව බලන්න ලිපිකරුවෝ තීරුවේ ඔය බලන්න කොයි තරම් රැස්සාවල් තියෙනවද කියලා ඔයාගේ මට්ටම. ඒතර ඒකේ රුපියල් අපි තුමු 40000ක වැටුපකට එවනේන්න 40000ක් 50000ක් ඔන්න අතර වැටුපකට බලන්න පාස් පීස් ගෙවාගෙන තමන්ගේ වැඩත් කරගෙන සියලුම දේවල් කරන විශ්වවිද්‍යාල ගාස්තුත් ගෙවාගෙන එක තිකේක චාර්ජස් තියෙනවනේ ඒ ගාස්තුත් ගෙවාගෙන වාගේ වැඩේ සම්පූර්ණ කරගන්න පුළුවන් මේ වගේ පොඩි ජොබ් එකකටත් යන්න. ඒක හොඳයි සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා self satisfaction එකක් කියන්නේ ස්වයං තෘප්තියක් තමන්ට තෘප්තියක් හම්බෙනවා මේකේ මේ මම රැකියාවකුත් කරගෙන තමයි මේ ඉගෙන ගන්න කියන හැකියාවක් තියෙනවා එතකොට අර විශ්වවිද්‍යාලෙන් එළියට එන දරුවෙකුගේ ඔයාගේ අතර ලොකු වෙනසකුත් තියෙනවා මොකක්ද හේතුව විශ්වවිද්‍යාලේ ඇතුළේ ඉඳලා එළියට එන කෙනාට ජොබ් ප්‍රැක්ටිකල් එකක් නැහැ ඒකේ සමහර කෝසස් නම් දෙනවා දැන් ගොඩක් ඒ වගේ දෙනවා ප්‍රැක්ටිස් නමුත් ඔයාට තියෙන්න පුළුවන් ඊට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් ඩිග්‍රියත් එක්ක ඔයාගේ එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා ඩිග්‍රියක් තියෙනවා එක්ස්පීරියන්ස් එකක් තියෙනවා දැන් මොකද්ද කරන්න තියෙන්නේ ඊළඟට අර කියන විදිහට රැකියාවක් හොයාගන්න ඉන්න තැනින් උඩට යන්න අනිවාර්යෙන් පුළුවන්. හරි? ඔය ටික ගොඩක් ඕගොල්ලෝ හිතට ගණී කියලා මට හිතෙනවා. මට ගොඩක් වෙලා කතා කරන්නත් මම හිතන්නේ වෙන්නේ නැහැ. මොකද හේතුව ඕගලන්ගේ රෙජිස්ට්‍රේෂන් දාලා රෙජිස්ට්‍රේෂන් ගැන කියලා දෙන්න මම හිතන අර මිස් කෙනෙක් ඉන්නවා. අපි යාට ඒ අවස්ථාව දෙන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට වැදගත්ම කොටස තමයි රෙජිස්ට්‍රේෂන් ගැන දැනගෙන රෙජිස්ටර් වෙන ප්‍රවේශයට යන්න. ඒක නිසා මම මෙතනින් එහාට කතා කරන්නේ නැහැ. ඔයගලන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි විනාඩි 5ක් විතර සාකච්ඡා කරමු බලන්න. මොනවා හරි තියෙනවා නම්. ඔයගලන් ගැටලු තියෙනවා නම් කියන්න.
නෑ වගේනේ කමෙන්ට්ස් ආ ඔව් මොකක්ද අහනවා පොඩ්ඩ බලමු අපි සිප්පේ එකෙන් කැම්පස් එකේ ලෙක්චර්ස් වලට අමතරව ඉගෙන ගන්න ඕනේද මෙහෙම දෙයක් තියෙනවා මම ඒකට පොඩි උත්තරයක් දෙන්නද ඔයගොල්ලෝ අහන්නේ කැම්පස් එකේ ලෙක්චර්ස් යන අතරට මේ ट्यूशन फोन तमेंटेवल पास इसकोल इसकोल पास इसकोल दिखने गति ट्यूशन गया ඒ ටියුෂන් ගියේ හැමෝම ගිහින් තියෙනවා ඒක නෑ කියලා මං හිතන්නේ කිසි කෙනෙක් මෙතන කියන එක නෑ සියලුම දෙනා ටියුෂන් පන්ති වලට සහභාගී වෙලා තියෙනවා තියෙන්න ඕනේ ඒතර ඉස්කෝලේ ගිහිල්ලා ඒ ටියුෂන් යන්නේ ඉස්කෝලේ වැඩේ හරියට කෙරෙන්නේ නැති නිසා වෙන්න පුළුවන් මං දන්නා ඉට් මේ බී අපි කියන්නේ නෑ ඒක ඒ කරාද නැද්ද කියලා ඉස්කෝලේ හරියට තමන්ගේ විෂය නිර්දේශ කර ආවරණය කරන්නේ නෑ හරියට විෂය කරුණු ටික උගන්වන්නේ නෑ අප්ඩේට් වෙච්ච කරු නැත්නම් යාවත් කාණු වෙච්ච කරු උගන්වන්නේ නැහැ. එතකොට හරියට කියන දෙයක් තේරෙන්නේ නැහැ. ඔන්න ඔය මට්ටමට ගියොත් අපිට පාසලට අමතරව ටියුෂන් පන්තියකට යන්න වෙනවා. හරිද? මෙතනත් කරෙන්නේ ඒකමයි කියලා මතක තියාගන්න. මම එතනින් එහාට කතා කරන්නේ නැහැ මේ ගැන. ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයේ කියන්නේ ලෙක්චර්ස් වලට යනවා. ඔගොල්ලෝ බලන්නේ ලෙක්චර්ස් වලින් ඔගොල්ලන්ට මොන හරි දෙයක් ඔයාලා දාහන්නකද මැක්ස් ගණිතය විශේෂයෙන්ම ගණිතයේ තේරෙනවද කියලා බලන්නකෝ එද තේරෙන්නේ නැත් තේරෙනවා නම් ඒකෙම ඉඳගෙන මෙඩේ කරගන්න පුළුවන් ඔගොල්ලන් තේරෙන්නේ නැත්තම් විතරක් ඔගොල්ලෝ යම් මට්ටමකින් ටියුෂන් පන්තියක් තෝරගන්න වෙනවා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා රිපීට් වුණොත් අවුරුදු කීයක නෑ පාස් වෙනවා ඕකේ දැන් අවුරුද්දක් දෙකක් රිපීට් වුණොත් ඊළඟ අවුරුද්දෙ ඉතින් ඊළඟ එක්සෑම් වලින් වාට ගොඩ යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඒ ඔක්කොම අත්පොතක් දෙන ඔය අත්පොතේ තියෙන හොඳයි මම හાર્ට් පීටී ඉන්ටිස් ඒටිඑස් පාඩම් කරන්නේ වැඩ කරන්න බැරි වුණා ආ ඉන්ස वाट प्रश्न आपको इन्हें मेक करान मेक दागन पुलो मे पार ए लेवल रिसर्च बी देखा इसी का पौंदर में थी गवर्नमेंट जॉब पे का करने मैनेजमेंट असिस्टेंट विद्या टीम ने पब्लिक मैनेजमेंट डिग्री के यूजफुल वे ना वादर मेहम दिया तीनों इतना तर वो आगे में රජේ යන්න නම් රජේ ජොබ් එකක ඉහළට යනවා මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවානේ. ඒ කියන්නේ එම් ඒ කෙනෙක් විදිහට ඉන්න ආයතනයක. ඒතර ඔයාට ඉහළට යන්න බලන්නේ නැහැ මොකද්ද කියලා පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා තිබී. මේක පබ්ලික්ද බීකොම්ද ඒව මොකුත් බලන්නේ නැහැ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්ද ඒව මොකුත් බලන්නේ නැහැ. කළුතර ගාල්ල සිප් ඔෆිස් තියෙනවා. ගාල්ල ඔසිප් කායකේ තියෙන දමිස්ස කිව්වනේ. සිප් ඒකත් ඔන්ලයින් ද තියෙන්නේ ෆිසිකල්ද මේමය දැන් මං හිතන්නේ මේ පාර හයිබ්‍රිඩ් මට්ටමකට යනවා ෆිසිකල් උත් තියෙනවා ඔන්ලයින් උත් තියෙනවා අට කැමති එකක් තෝරගන්න පුළුවන් ඉතින් මං දන්නේ නැහැ ඉතින් මොකද්ද කියලා නමුත් ඔන්ලයින් තෝරගන්න එකේ පොඩි වාසියකුත් නැතුවම නෙවෙයි ඒකට හේතුව තමාගේ බස් ගාස්තු ඉතුරු නිසා කාලය ඉතුරු වෙනවා ඒරනම් වෙන දෙයක් කියන්න මට තේරෙන්නේ නැහැ දැන් ෆිසිකල් යනකොට දැන් අපි තුන් උදේ 8ට පටන් ගන්න පන්තියට වා ගෙදරින් 6ටවත් යන්න ඉපැයි රටට ක්ලාස් එක තියෙනවා නම් ගෙදරින් 6ට පිටත් වෙන්න ඕනේ බස් ගාස්තු දරන්න ඕනේ ඊට අමතරව කෑම වියදම දරන්න ඕනේ හොඳ ඇඳුම් අඳින්න ඕනේ ওই සියලුම දේවල් සම්පූර්ණ කරගන්න ඕනේ ඒ ඒක නිසා මම හිතන්නේ බලන්න එක තේරුම් කරලා මොකද ගොඩක්ම higher studies යන්නේ දැන් online වලින් ඒක ඇත්තනේ higher studies දැන් ඔය O level පන්ති වල නම් A level පන්ති නම් ගොඩක් දුරට දැන් online වලින් බැහැර වෙලා කටයුතු කරනවා නමුත් ඔගොල්ලෝ මේ online මට්ටමට ගියා අමක් නැහැ ඉතින් හොඳයිනේ කාටත් හොඳ වින් වින් සිටුේෂන් මගේ සෙට් ස්කෝ එක 0.0 සිලෙක්ට් කියන්න බෑ ඒක බලමු අපි ඔය ඇප්ලයි කරන්න කොහකටද ඇට ඇප්ලයි කරන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නැහැ ගල් කිස්සේ නම් ඔෆිස් නැහැ දරුවෝ රෙජිස්ටර් වෙන්න මහරගම වෙන්න ඕන ආ ඒ ලෙවල් ආර්ට් කලේ පබ්ලික් මැනේජ්මන්ට් පුළුවන් පුළුවන් අපෝ පුළුවන් ආර්ට් කරපු කෙනෙකුට සයන්ස් කරපු කෙනෙකුට මැත්ස් කරපු කෙනෙකුට කියලා විශේෂයක් අපි දක්වන්නේ නැහැ කොමර්ස් කරපු කෙනෙකුට විශේෂයක් දක්වන්නේ නැහැ
මම ව්‍යාපාර ගණිතය උගන්වනවා මේ ගණිතය මුල ඉඳලා සරලව සංඛ්‍යා රටාවන් කියන්නේ මොනවද කියන තැන ඉඳලා තමයි ඉස්සරහට උගන්වන්නේ ඔයගලන්ට අවකලන අනුකලන සියලු මේවා ආවරණය කරන විදිහට ඉතින් රෙකෝඩින් දෙනවද කියලා නුත් දෙනවා ඒ ලෙවල් S C2 S1 ඉංග්‍රීසි ඉංග්‍රීසි වලට බලපාන්නේ නැහැ මිතර මම හිතන්නේ පුළුවන් ඔයාට සී මොනවද දැන තියෙන්නේ මේ ක්වොලිෆිකේෂන් වලට බලලා බලන්න පුළුවන් O level බලපන්නේ නැහැ O level බලපන්නේ කිසිසේත්ම නැහැ O level බලපන්නෙම නැහැ වට A level වලින් තමයි මේක සිලෙක්ෂන් එකට යන්න වෙන්නේ හරිද තාම මොනවද ප්‍රශ්න ආට් කලේ කමන්නේ ආට් කරපු කෙනෙකුට මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරගන්න බැරි වෙන්නේ නැහැ හොඳට අපි උගන්වනවා ඔකෝල එක නිත දිගින් දිගටම ක්ලාසස් එන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ. රයිට්. එවනම් මම ආයතනයට බාර දෙනවා මේ වගේ එක. ඔගොල්ලෝ එමනම් ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි වැඩ කටයුතු කරන්න. සියලුම දෙනාට සුබ රාත්‍රියක්. අපි ආයෙ දවසක හම්බෙමු. මේ විදිහේ පන්ති මාලාවක් අපි සංවිධානය කරන බොහොම සරලව ඉගෙන ගන්න ඔගොල්ලෝ ඕනනම් කලින් අයගෙන් අහන්න දමිස්ස කිව්වාගේ මේ මම ඉතාමත්ම සරලව දැන් අවුරුදු 26ක් ගණිතය උගන්වනවා කිසිම දවසක කිසිම ෆේල් වීමක් ළමයි ෆේල් වෙලත් නැහැ ඉගෙනීම අතින් මම ෆේල් වෙලත් නැහැ ඒක නිසා අපි දෙගොල්ල එකට අවබෝධයෙන් ඒකාබද්ධ වෙලා වැඩේ කරගන්න පුළුවන් හරි විශ්වාසය තියෙන එක විතරයි කරන්න දෙන්නේ ඔයාට මා විශ්වාස කරන්න නම් මට ඔයාලා විශ්වාස කරන්න නම් අපි අතර විශ්වාසය ඇතුව අපිට ඉදිරි ගමනක් ඕන විදිහකට යා ගන්න පුළුවන්. හරි. එමනම් මම අදට දැන නවත්තනවා. ආයතනයේ පැත්තෙන් වෙන කටයුතු ඉදිරි කටයුතු සිදු කරයි. හරි. සුබ රාත්‍රියක් සිනු දනට. එහෙනම් සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. නාමල්සා ඉන්නව නේද? ඔව් ඉන්නවා අන්තනි. හරි හරි. හරි සර් එහෙනම් අපි පටන් ගමු. සංසගේ පාට එක ඉවරයි. ඔව්. හරි. ආයි බොන් හැමෝටම. හැමෝටම මම මාව ඇහෙනවා කියලා මම හිතනවා. එතකොට අද දවසේ අද සාකච්ඡා කරා බාහිර පාද සම්බන්ධයෙන් විශාල විස්තරයක් වාට ලොකු විස්තරයක් ඒ සම්බන්ධයෙන් වාට දීලා තියෙනවා. කොට මම විශේෂයෙන්ම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ දැන් මැනේජ්මන්ට් අයට කතා කරා කොහොමද කෙරෙන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කරා නේද? කොට සිප්පේ බාහිර උපාධි පීඨය කියලා කියන්නේ දැනට වසර 20කට ආසන්න කාලයක් තිස්සේ ඉඳලා බාහිර උපාධි ශිෂ්‍යයෙක් ගැන්වීම කටයුතු කරන විශාල උපාධිධාරීන් පිරිසක් අපේ රටට බිහි කරපු ආයතනයක්. කොට මම දැන් අවසර අයකට ආසන කාලය තිස්සේ ඔයාලත් මේ බාහිර පාඩි පීඩයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා පළමු වසර කලමනාකරණය සහ ඒ වගේම තමයි බීකොම් අයට තියෙන වාණිජ බීකොම් අයට තියෙන වාණිජ නීතිය දෙවන වසරේ අයට තියෙන පරිපාලන හා වාණිජ නීතිය විෂය උගන්වන්නේ මම ඒ වගේම තමයි කලා උපාධිය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු කරන්නේ මම එතකොට මම මේ අවස්ථාවේදී ගොඩක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ කලා උපාධිය සම්බන්ධයෙන් සහ කලා උපාධියේ හැදෑරීමෙන් ඔයාලට ලැබෙන විශේෂ අවස්ථා සහ විශේෂයෙන්ම මගෙන් ගොඩක් අය අහලා තියෙනවා ගුරු වෘත්තියකට යාම සඳහා මොන වගේ විෂයන්ද අපි හදාරන්න ඕන කියන කාරණාව පිළිබඳ ගොඩක් අය මගෙන් විමසලා තියෙනවා අන්න ඒක නිසා මම මේ පිළිබඳව ඔයාලත් එක්ක විශේෂයෙන්ම කතා කරන්න අද හිතුවා ඒ වගේම තමයි ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න මම සූදානම්ින් ඉන්නවා ක්ෂණයේ යන අවස්ථාව තමයි අපි ඉන්නේ
එතකොට ඒ විදිහට අපි සියලුම විෂයන් වලට ඉගැන්වීම් කටයුතු කරනවා වගේම තමයි හොඳ ප්‍රතිඵලයන් එක්ක අපේ ශිෂ්‍යයන් සමත් කිරීමේ කටයුත්ත සිදු කරනවා. එතකොට එහෙනම් මම කතා කරන්නම් මොන විෂයන් වලින්ද ඔයාලට හොඳ රැකී අවස්ථාවකට යන්න පුළුවන් වෙන්නේ කියන එක පිළිබඳව කතා කරන්නම්. එතකොට ඔයාලගේ ප්‍රශ්න තියෙනවා, ඒ ප්‍රශ්න වලට උත්තර දීමත් මම සිදු කරනවා. විශේෂයෙන්ම ඒ වගේම තමයි තව විශේෂ කරුණක් දැනුම් දීමත් මට ඔයාලට කරන්න තියෙනවා. මම ඒකත් දැනුම්පත් කිරීම කරන්නම්. අන්තිමෙත් අර දකුණු බලත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැටට ටික පොඩ්ඩක් ෂෙයා කරන්න පුළුවන්ද? හරි, මම ෂෙයා කරා. හරි. එතකොට ගොඩක් අයගේ ප්‍රශ්න තිබ්බේ කලා උපාධිය කරලා ඉවරලා මොන වගේ ගුරු වෘත්තියට යනකොට මොන වගේ දේකටද අපි සූදානම් වෙන්න ඕන, මොන වගේ විෂයන්ද අවශ්‍ය වෙන්නේ කියන එක තමයි අහල තිබ්බේ. මම ඒක නිසා දකුණු පළාතේ 2021 බද ගුරු සේවයට පදවා ගැනීම සම්බන්ධයෙන් මම ගාව මේ මොහොතේ දෙන කැසට් පත්‍රය මම ඔයාලට පෙන්නන්නම්. අපිට මොන වගේ විෂයන් වලට මොන වගේ විෂයන් හැදෑරුවොත් ගුරු වෘත්තියට යන්න පුළුවන් වෙන්නේ කියන එක පිළිබඳව මම ඔයාලව දැනුවත් කරන්නම්. මේ පදවා ගැනීම ක්‍රමවේදයේ තියෙන්නේ නිසපිතාජක පල්ලයට යමු විෂයන් තියෙන පැත්තට ටේබල් එකක් තියෙන්නේ, ඒකට යන් බදවා ගැනීම විස්තර ටික තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම උපාධියක් තියෙන අවශ්‍යයි. බලන්න උතර ප්‍රාථමික උපාධිධාරීන් සහ උපාධිධාරීන් බදවා ගැනීම කියන කාරණාවේදී බලන්න පළවෙනි එක තමයි ප්‍රාථමික. ප්‍රාථමික කියනකට අයිතින ඔයාල හැමෝම දන්නවා එක පහ ශ්‍රේණි වලට ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ මේ ප්‍රාථමික ශේෂ්ත්‍රයට අයිති වෙන අය. එතකොට ප්‍රාථමික ශේෂ්ත්‍රයට ප්‍රාථමික ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ගන්නකොට ප්‍රාථමික පන්ති වල ඉගැන්වීම් කටයුතු කරන්න මොන වගේ විෂයන්ද හදාරලා දෙන උපාධිධාරීන්ද තෝරගන්නේ කියන කාරණාව පිළිබඳව අපි පොඩ්ඩක් බලමු. බලවත් පේනවා අධ්‍යාපන සුසුකම් ඉදිරි ඉල්ලන්නේ සම්පූර්ණ අධ්‍යන කාලය තුළ දෙමළ භාෂාව සහ සාහිත්‍යය හෝ දෙමළ වාග් විද්‍යා විෂයක් ලෙස හදායත් ශාස්ත්‍රවේදී උපාධිය ඒ සඳහන් කරන්නේ දෙමළ විෂයන්. දෙමළ පාසල්වල උපාධිධාරීන් දෙමළ පාසල්වල ප්‍රයිමරි සඳහා පදව ගන්න. ඉතින් මෙතන ගොඩක් ඒ වගේ නැති අය නිසා එහෙම අය නැති නිසා අපි පළවෙනි දෙවෙනි එක බලමු. දෙවෙනි එකේ තියෙනුනේ සිංහල. ඒ කියන්නේ අපි අපේ ඉස්කෝලවල එක පහ ශ්‍රේණිවල ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳව ගන්නකොට මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ උපාධියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. බලන්න සම්පූර්ණ අධ්‍යන කාලය තුළ උපාධියට සිංහල භාෂා ප්‍රධාන විෂයක් ලෙස සමත්ව තිබී. එහෙනම් ඔයා තෝරගන්න විෂයන් තුන තුළ සිංහල භාෂාව කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. වට ප්‍රයිමරි නැත්තම් එක පහ ශ්‍රේණියේ ගුරුවරයෙක් විදියට ගුරු වෘත්තියට යන්න අපේක්ෂාවෙන් ඉන්නවනම්. ඒ වගේම තමයි අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් ලෙස දෙමළ භාෂාවට සම්මාන සම්මානයක් ලබා ගන්න උත්සාහ කියන දින එක ඒක ඉච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ප්‍රධාන වශයෙන්ම අර කාරණාව තමයි තියෙන්න ඕන. මොකද්ද ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව ප්‍රමුඛ කරගත් උපාධියක් ඔයාලට තියෙනවා. සමහර පළාත්වලදී ඔයාලගෙන් සමහර පළාත්වලදී ඉල්ලලා තියෙනවා මොකද්ද සමහර පළාත්වලදී ඉල්ලලා තියෙනවා මාධ්‍ය අධ්‍යනයේ ඒ කියන්නේ මීඩියා කරලා තියෙන අයට සිංහල භාෂා මීඩියා කරලා තියෙන අයට ප්‍රයිමරි ගුරුවරුන් සඳහා ඇප්ලයි කරන්න පුළුවන් කෙනෙක් සඳහන් කරලා තියෙනවා. නම් මීඩියා කරලා තියෙනවා නම් පුළුවන්. ඒ වගේම තමයි සිංහල භාෂාව කියන විෂය හදාරලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම එක පහ ශ්‍රේණියේ ගුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන්න ගැසට් පත්‍රයේ සඳහන් කරලා ආකාරයට විභාගෙට පෙනී සිටලා ඔයාලට ඒ සඳහා සුදුසුකම් ලබන්න පුළුවන්. ඊළඟට විද්‍යාව ගණන් විද්‍යාව අනිවාර්යයෙන්ම අපි පාළිහට යම් ගණන් විද්‍යාව කියන එකේදී අනිවාර්යයෙන්ම ඒක උසස් පෙළ ගණන් විද්‍යාව හදාරලා තියෙන්න ඕන. ඒ වගේම තමයි ඊට පස්සේ අපි තව පාළිහට ගියාට පස්සේ චිත්‍ර වගේ විෂයක් මේකේ නැහැ. චිත්‍ර වගේ විෂයක් හදාරනම නම් චිත්‍ර විෂය කියන එක ප්‍රධාන විෂයක් විදිහට හදාරලා තියෙන්න ඕන. ඊළඟට තියෙන කර්ණාටක සංගීතයේ නැටුම් ඒ වගේ දේවල් කරන්න නම් අනිවාර්යෙන්ම සංගීතය කියන විෂය හදාරලා තියෙනවා. දැන් ඔයාලගේ තෝරා ගැනීමේ විෂය ලිස්ට් එක තුල සංගීතය කියන විෂය තියෙනවා. හැබැයි අනිවාර්යෙන්ම ඒ ලෙවල් වලට සංගීතයට S කියන සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕන. ඊට අමතරව වෙන සුසුකමක් ඔයාලගේ දාලා තියෙනවා. අර විශාරද විෂයන් වගේම කරලා තියෙනවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි නැටුම් විෂය හදාරන්න අවශ්‍යයි නම් ඔයාලා අනිවාර්යෙන්ම නැටුම් උසස් පෙළට ගැලලා ඒ සාමාර්ථයක් ලබාගෙන තියෙන අවශ්‍යයි. වෙන කිසි සුසුමක් ඔයාලගේ බලන්නේ නැහැ. ඒ කියන්නේ වෙන ඒකට අනුරූප ආදේශන ක්වොලිෆිකේෂන් එකක් බලන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නැටුම් කරලා නැටුම් වලට ඒ සාමාර්ථයක් තියෙන අවශ්‍යයි. විශ්වවිද්‍යාලයේ මගින් පවත්වන
ප්‍රායෝගික පරීක්ෂණයකින් අනතුරුව තමයි ඔබව ඒ විෂය තෝරා ගැනීම සඳහා ගන්න. මේ විෂය හැදෑරීම සඳහා ඔබව තෝරගන්නේ. හරිත් ඔබට ඒ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්න බැරි වුණොත් ඊළඟට ඔබ අයදුම් කරලා තියෙන විෂයකට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒකෙන් අදහස් දෙන්නේ ප්‍රායෝගික විෂය ප්‍රායෝගික පරීක්ෂණ අසමත් වුණොත් ඔබට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බෑ කියන එක අදහස් වෙන්නේ නැහැ. ප්‍රායෝගික විෂය අසමත් වුණොත් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ දෙවෙනි මනාපය අනුව ඊළඟ විෂය තෝරා ගැනීම හැකියාව තියෙනවා. भूगोल विद्या भूगोल विद्या विश्वविद्यालय की भूगोल विद्या प्रमुख विद्या प्रधान विषय साधारण भूगोल विद्या प्रधान विषय साधारण अनिवार्य भूगोल विद्या පාසලක 113 පන්තිවල උගන්වන විෂයන් මොනවද? 113 පන්තිවල උගන්වන විෂයන් මොනවද? අන්නේ විෂයන් වලට ගැළපෙන දේවල් තමයි ඔබ අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ නේද? ඔබ දන්න සමහර විෂයන් උගන්වන්නේ නැහැ නේද ඉස්කෝලේ? නේද? සමහර විෂයන් උගන්වන්නේ නැහැ නේද? ඔයි බම් බාහිර උපාධි තියෙන සමහර විෂයන් පාලි නේද? ඒ වගේ දේවල් බෞද්ධ සංස්කෘතිය මේ වගේ දේවල් නැහැ නේද ඉස්කෝලේ උගන්වන්නේ. එතකොට ඔබ තෝරගන්නකොට බලන්න ඕනේ මම රැකියාව වෙනකොට යනකොට මට මොන වගේ විෂයන් මට රැකියාව වෙන පොලේ ලැබෙන අවස්ථා මොකද්ද කියන එක තෝරා ගැනීම ඒක පිළිබඳ ඔබට හොඳ විඥානයක් තියෙන්න ඕන නැත්නම් වෙළඳ පොලට ගියාට පස්සේ ඒ විෂයන් නැති වුණාට පස්සේ ඔබට රැකියාවක් ගන්න යම් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ වගේම තමයි ඊළඟට තියෙන ඉතිහාසයේ 15 ඉතිහාසයේ තියෙනවා ඉතිහාසයේ විෂය ඔබට උගන්වන්න අවශ්‍යයි නම් එකේ ඉඳ සෝරි 6 ඉඳලා 13 වසරට වෙනකන් ඉතිහාසයේ විෂය තියෙනවා නේද එහෙනම් ඉතිහාසය උගන්වන ඉතිහාසයේ ප්‍රධාන විෂයක් ඉතින් ඔයාගේ විෂයන් තුනේ එක විෂයක් ඉතිහාසයේ විදිහට ඔබ තෝරගෙන තියෙන්න ඕන අදාළ තියෙන්න ඕන උපාධියට පුරවැසියක් දෙනේ මේ බලන්න විශ්වවිද්‍යාලයකින් සමාජ විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව ප්‍රධාන විෂයන් සහිතව උගන්වන මේ අදාළ තියෙන්නේ එහෙනම් සමාජ විද්‍යාව පුරවැසියක් දෙනේ උගන්වන්න නම් සමාජ විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව ප්‍රධාන විෂයක් විදිහට අදාළ තියෙන්න අවශ්‍යයි අනේක තමයි මෙතන වටිනාකම තියෙන්නේ. ඊළඟ එක ශිෂ්‍ය උපදේශනය කියලා තව එකක් තියෙනවා. නේද? ළමයි 300කට වැඩි පාසල් වල තමයි ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් ඉන්නේ. නේද? ළමයින්ට උපදේශන කටයුතු කරන්න අවශ්‍ය කරන ගුරුවරුන් ඒක වෙනම පදවා ගැනීමක් කරන්නේ උපදේශන ගුරුවරුන් පදවා ගැනීම කියලා. ඒකට ඒකිට බලන්න ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකින් මනෝවිද්‍යාව උපදේශන, ඔය කියන්නේ සයිකොලොජි කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවනේ. අන්න ඒක හදාරලා තියෙනවා නම් ඔයාට ශිෂ්‍ය උපදේශන ගුරුවරයෙක් විදියට රැකියාවට යාමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා තව තියෙනවා මොනවද දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව 23 වෙනි එකේ තියෙනවා. දේශපාලන විද්‍යාව අනිවාර්යයෙන්ම සෝරි දේශපාලන විද්‍යාව උගන්වන නම් දේශපාලන විද්‍යාව ප්‍රධාන විෂයක් විදිහට හදාරන්න තියෙනවා. දේශපාලන විද්‍යාව උගන්වන්න බෑනේ මානව විද්‍යාව ඉගෙනගෙන දේශපාලන විද්‍යාව හදාරන්න බෑනේ බෞද්ධ සංස්කෘතිය ඉගෙනගෙන දේශපාලන විද්‍යාව අනිවාර්යයෙන්ම හදාරන්න තියෙනවා ඊළඟට තියෙන 24 ව්‍යාපාර අධ්‍යයනී ව්‍යාපාර අධ්‍යයනී වගේ එකක් උගන්වන්න නම් අනිවාර්යයෙන්ම වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ කරලා තියෙන්න ඕන ඒ වගේම තමයි මොකද්ද වෙන්න ඕන වාණිජ වේදී උපාධිය දැන් ඔය බීකොම් කියලා කියන්නේ බීකොම් උපාධියක් හදාගෙන ලබාගෙන තියෙන්න ඕන එහෙමත් නැත්නම් රාජ්‍ය පරිපාලන උපාධිය දැන් ඔබ කිරීමට අපේක්ෂා කරන ඒ කියන්නේ පබ්ලික් මැනේජ්මන්ට් උපාධියක් තියෙනවා නම් ව්‍යාපාර අධ්‍යයන විෂය උගන්වන්න පුළුවන් නේද 10 11 පන්ති වල තියෙනවා ඒ වගේම තමයි 10 12 13 පන්ති වල ව්‍යාපාර අධ්‍යයන විෂයක් විදිහට උගන්වන ආර්ථික විද්‍යාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවගෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යාව ප්‍රධාන විෂයක් විදිහට ඉගෙන ගන්න තියෙනවා ආර්ථික විද්‍යාව නේද ආර්ට් සබ්ජෙක්ට් එකේ ආර්ථික විද්‍යාව තියෙනවා අමාරු වෙන්න පුළුවන් නමුත් ඔබ තෝරගත්තොත් ඔබට ඒ වගේම තමයි මහ බැංකුවේ මේ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තිනු මහ බැංකුවේ මහ බැංකුවේ මැනේජ්මන්ට් ට්‍රේනින් යන නම් ආර්ථික විද්‍යාව ප්‍රධාන විෂයක් විදිහට හදාරලා උපාධියක් තියෙන ඕන ආර්ථික විද්‍යාව. එහෙම නැත්නම් මහ බැංකුවට ආර්ට්ස් කරපු ළමයි තියන්න බෑ නේද? සියලු දීමනා සහිතව ලැබෙන වාර්ෂික මාසික වැටුප රුපියල් 125,000. ඒ තරම් විශාල වැටුපකට යන්න පුළුවන් රැකියාවකට යන්න නම් ඔබ ඔබගේ සුදුසුකම් හදා ගැනීම අනිවාර්යයි. ඒක නිසා අමාරු වෙන්න පුළුවන් නමුත් ඒක මම දන්න තරමින් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ එහෙම අමාරු විෂයක් නෙවෙයි මම විශ්වවිද්‍යාලය ඉගෙනගෙන තියෙනවා ආර්ථික විද්‍යාව කියන විෂය හරිම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් නේද ඒක නිසා
හරිම ආසාවෙන් ඉගෙන ගන්න හොඳ විශයක් ඒ වගේ තමයි රැකියාව වෙනකොට ඉලක්ක කරගත්ත පස්සේ මහා බැංකුව විතරක් නෙවෙයි වෙනත් බැංකුවල මැනේජ්මන්ට් ට්‍රේනින්ස් ලා ගන්නකොට සහ රජයේ බහුතරයක් ආයතන වලට පදවා ගැනීම කරනකොට ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා නම් ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා अनिवार्य बौद्ध दर्शन बौद्ध शिष्टाचार බුද්ධ ධර්මය ඒ වගේම තමයි 13 වස්තරේ බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂයන් වලට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් අන්න ඒක නිසා ඔබ තෝරගන්නකොට යම් කිසි විෂයක් ඒක ඔයාගේ රැකියාව බලාපොරොත්තුවක් නැතුව ඔබ ආසාවට කරනව නම් ගැටලුවක් නැහැ. හැබැයි ඔබ රැකියාව බලාපොරොත්තු වෙන්නම් කරන්නේ ගුරු වෘත්තියකට වගේ එන්න හිතාගෙන ඉන්නව නම් ඔබ තෝරාගන්න ඕන මොන වගේ විෂයන්ද කියන අවබෝධය මේ මොහොතේ ඔබ සතු වෙන්න නැත්තම් වෙන්නේ අපිට උපාධියක් තියෙනවා හැබැයි අපිට රැකියාවක් ලබා ගැනීමේදී ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් මේ මොහොතේ රැකියා ව්‍යුක්තියකින් පෙළඹෙනව නම් උපාධියක් හදාරලා අන්‍යයට නැත්ති මොනවද උපාධියක් තිබුණට රැකියා වෙළඳපොළ අපේක්ෂා කරන කුසලතාවයක් නැහැ යන්න රැකියා වෙළඳපොළ අපේක්ෂා කරන දැනුම යාගාවනේ රැකියා වෙළඳපොළට අපේක්ෂා කරන නිපුණතාවය යාගාවනේ නේද හැම රැකියාවක් දැන් රැකියාව වෙළඳපොළ කියනකොට ඒක හරි පුළුල් වෙළඳපොළක් නේ නේද ඒ වෙළඳපොළට වර්තමාන රැකියාව වෙළඳපොළට ගැලපෙන දේවල් අපි කළා තියෙන්නේ නේද ඒක නිසා තමයි මම ආදරණීය දරුවනේ වාරණ හැමදාම කියන්නේ උපාධියක් තිබුණු පමණින් රැකියාවට යාමක සුසුකමක් නෙවෙයි අනිවාර්යෙන්ම ඔයාගේ වෘත්තීය සුසුකම් ටික හදා ගන්න ඕනේ ඒක මැනේජ්මන්ට් කරන ළමෙක් වෙන්න පුළුවන් ඒක ආර්ට්ස් කරන ළමෙක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම යා ඔයාගේ සුසුකම් ටික හදා ගන්න ඕනේ නේද අනිවාර්යෙන් උපාධාරියෙක් වෙනම නම් ඉංග්‍රීසි ටික තියෙනවා අනිවාර්යෙන්ම IT කුසලතාවයේ තියෙනවා නේද බොහෝ උපාධාරින් ඉන්නවා IT එක ඒ කියන්නේ කම්පියුටර් එකක් ඔන් කළා ෂට් ඩවුන් කරන්න බැරි අය නේද වර්ඩ් එකෙන් Excel එකෙන් වැඩ කරන්න බැරි අය ඒක නිසා ඔබ දැන් අපි ඒක නිසාම තමයි අන්නේ දුර්වලතාවය හඳුනාගත්ත නිසා සිටේ බාහිර උපාධි පීඩේ පසුගිය වසර කීපය තුළම අනිවාර්යෙන්ම අපේ පන්ති මේ සහභාගී වෙන අයට අපේ පන්ති වලට සහභාගී දේශන වලට සහභාගී වෙන අයට ඉංග්‍රීසි පාඨමාලාවක් ලබා දුන්නා සහතිකයක් සමග වටිනා සහතිකයක් සමග ඒ වගේම තමයි IT පාඨමාලාවක් නොමිලේ ලබා දුන්නා ඒක යාලට යාලගේ රැකියා අවස්ථාව ගැන ගොඩක් වැදගත් වුණා වගේම අනිවාර්යෙන්ම ආර්ට් සහ මැනේජ්මන්ට් කරන සියලු දෙනාටම IT ඉංග්‍රීසි කම්පල්සරි අනිවාර්ය විෂයක් තියෙනවා ඒක පාස් වෙන්නේ නැතුව ඩිග්‍රිය ගන්න බෑ අනිත් සියලුම විෂයන් වලට අවුරුදු තුනේ මානෙක් විෂයන් වලට හොඳ සාමාර්ථයක් තිබ්බත් ඒ සාමාර්ථයක් තිබ්බත් IT සහ ඉංග්‍රීසි පාස් කරගන්න බැරි නම් ඔබට එළියට යන්න බෑ අනිත් අවබෝධ කරගත්ත නිසා තමයි අපි සිපේ බාහිර උපාධි පීඨයේ විදියට IT ඉංග්‍රීසි සියල්ලම ඔබට ලබා දීලා ඔබව සමාජයට රැකියාවලදපට ගැලපෙන උපාධාරියෙක් විදියට අපි සකස් කරගන්න ඒක නිසා අපිට තේරෙන අපි ඒ වගේම තමයි අපේ වැඩසටහන් දින සිප්පේ රැකියාව පියස මගින් ඔබ උපාධියක් අරගෙන අවසන් වෙනකොට සහ සමහර වෙලාවට ඊට කලින් අවශ්‍ය වෙන රැකියාවක් සලා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට සකස් කළ දෙනවා මාර්ගය පිවලදී ඒ වගේම තමයි වෘත්ති රැකී සිප්පේ වෘත්ති විභාග මධ්‍යස්ථානයේ මගින් ඔබට අවශ්‍ය කරන වෘත්ති සුසුකම් ටික සපුර ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කළ දෙනවා මෙන්න මේ ආකාරයට අපි සියල්ලම ඔබට ලබා දෙන්නේ ඔබගේ තියෙන ඔබ රැකියාවින්ද කොට ගැලපෙන ඒ වගේම තමයි උපාධියක් ලබා ගත්තත් රැකියාව ව්‍යුක්තියකින්තරව රැකියාව ව්‍යුක්තියකින්තර උපාධාරී බවට පත් කරන අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමයි සිප්පේ බාහිර උපාධි පීඨයේදී අපි කරන්නේ. ඒ වගේම තමයි අපේ තව තියෙනවා සිප්පේ තරග විභාග මධ්‍යස්ථානය කියලා. ඒ සිප්පේ තරග විභාග මධ්‍යස්ථානයේ මගින් අපි ඔයාලට තරග විභාගයකදී අපේ ආයතනයට සහභාගී වෙන අයට විශේෂ මේ සහනශීලී දාස්තුවක් යටතේ අපි තරග විභාග පන්ති වලට සම්බන්ධ කිරීම කරනවා. දැන් ඔයාලා දන්නවා මේ දවස්වල රේගු විභාගයේ රේගු පරීක්ෂක විභාගය සඳහා අයදුම්පත් කැද වෙලා තියෙනවා. අවුරුදු 18 වඩා වැඩි 24ට වඩා අඩු අයට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. නේද? මේ පන්ති වලට සහභාගී වෙලා ඉත අපි මේකේ අපේ ආයතනයේ ලියාපදිංචි වෙලා ඉන්නවා නම් රුපියල් 3200ක් ගෙවලා ලියාපදිංචි වෙලා ඉන්නවා නම් සහනශීලී දාස්තුව යටතේ අපි ආයත විභාගයේ දක්වාම අවශ්‍ය කරන
विशाल शाखा कोरोना गातरे महारगम गंपहा प्रदेश मैनेजमेंट बी कॉम वाले रिसर्च आउट करना ये आईट आप ही होता रिसर्च का बात लेती हो नहीं दे विशेष वाकी विशेष वाक्य में क्या हमने उन्हें मैथमेटिक्स के ना सब्जेक्ट के टेक एक अच्छा लगाई नहीं दे बिना कोई बस नहीं लगाई आप ये आयत नहीं लगाई नहीं मैथमेटिक्स फाइनेंशियल अकाउंटिंग सब्जेक्ट पर एक अच्छा लगाई फिर बस से पासुगी मास से आउट करना थर्ड ईयर रिसर्च आउट करना उनके रिसर्च के पास से चलाई ना फिर मात्र सिप्याने के पांतिरोट सहभागी विच ළමයින් නොහොඳ රිසර්ච් එකක් සමත් වෙලා තියෙනවා. ඒක ඇත්තටම අපිට සතුටා. ඒ ළමයි මේ විදිහට සමත් වීම සම්බන්ධයෙන් උපාධියක් කරගන්න එළියට යනකොට අපිට ඒ ගැන ඉතාමත් හොඳ සතුටක් වෙනවා. අපි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක තමයි මේ බාහිර උපාධියේ ඉතාමත් හොඳ බාහිර උපාධියක් කියන එක විහිතර ගන්නේ නැතුව මේ ඔබ කරන්නේ උපාධියක් කියන එක සීයේ තබාගෙන මේක හොඳින් ආරම්භ කරනවා වගේම අවසන් කිරීමටත් කටයුතු කරනවා නේද ගොඩක් අය පටන් ගන්නවා නමුත් පටන් ගත්ත ටික කරගෙන යන්නේ නැහැ අන්න එතකොට තමයි අවුරුදු 10ක් 15ක් 10ක් 15ක් නම් ඉන්න හම්බෙන්නේ නැහැ දැන් කලින් නම් ඉන්න පුළුවන් දැන් විශ්වවිද්‍යාලේ අවුරුදු 7ක් ඇතුළත ඔබ අනිවාර්යයෙන්ම විශ්වවිභාග කළත් නොකළත් ඔබට ශිෂ්‍යභාවය අවුල් වෙනවා අවුරුදු 7ක් ඇතුළත නේද කල්දදා කියලා වැඩක් ඉන්නේ අවුරුදු 7යි උපරිම කාල සීමාව දෙන්නේ 7 ඇතුළත ඔබට කරගන්න බැරි නම් ඔබට විශ්වවිද්‍යාලේ ශිෂ්‍යභාවය අවුල් වෙනවා ඒක නිසා ඔබ හිතා ගන්න ඕන 2023 අවුරුද්ද නම් ඔබ රෙජිස්ටර් වෙන්නේ 2024 දා ඔබගේ දේශන පටන් ගන්නෙ 25 26 27 වෙනකොටවත් ඔබ මේ උපාධිය අවුරුදු 3යි ගත වෙන්නේ වෙන විශ්වවිද්‍යාලවල වගේ වෙන කිසිම දෙයකින් වගේ ප්‍රමාදයක් වෙන්නේ නැහැ අවුරුදු 3ක් උපරිම අවුරුදු 3ම ආරක්‍යාවි වෙන ප්‍රශ්න આવොත් උගාම ආරක්‍යතරට ඔබට ඔබගේ උපාධිය සම්පූර්ණ කර ගැනීම හැකියාව තියෙනවා ඔබගේ ගැටලුවක් නොවන්නට අවුරුදු 3ම ආරක් ඇතුළත ඔබට ඉස්සරහට යන්න ඒ කියන්නේ උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්න පුළුවන් ඒ නිසා ඔබගේ මහන්සිය ඔබගේ කැපවීම අදිෂ්ඨානය තියෙනවා නම් මේක පාස් කරගන්න සමත් කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා ඒක තමයි මට විශේෂ වශයෙන්ම ඔබට සඳහන් කරන්න තියෙන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න මම ඒ සියල්ලටම පිළිතුරු ලබා දෙන්න අපේක්ෂාවෙන් ඉන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මයික් එක ඔන් කරලා අහන්න චැට් බොක්ස් එකට දාන්න එපා මයික් එක ඔන් කරලා අහන්න කියව ගන්න බෑ प्रश्न तीन आया है ना चैट बॉक्स में माँ क्यों करने बैठ सर अरे मैं सर्टिफिकेट अपलोड कराने तीन आने इतना कोटा मैं ऑल लेवल सर्टिफिकेट का अपलोड कराना नया नया लेवल वितरण कम तीन है इतना कोटा आप ही अरे मैं सर्टिफिकेट से आवान कोटा तेल लेवल वितरण दे आवान ने सर्टिफिकेट अपलोड करने के लिए आवान स्क्रीन पर बालो आप ही आए तेरे कल्पना कर तुम ये इन्दवा हंसन इन्दी सिंदवा या මේ මගේ දේශනෙ පස්සේ ඔයාලට පැහැදිලි කිරීම සම්පූර්ණ විස්තරයක් කරා අපි. එතරම්දී ඒ පුතේ ඒ ප්‍රශ්නේ විස්තර ගන්න මිස් පැහැදිලි කිරීමක් කරනවා. තාටිකකින් ඒ ලියාපදිංචි සම්බන්ධයෙන් ඒ තියෙන ගැටලු ඔයාලට දින සමේව විසඳන්න ඒ හංසලි මිස් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔයාලට ඒක පැහැදිලි කරාවි. තව සුළු මොහොතකින් එක පටන් ගන්නවා. හරිනේ පුතේ එතරම්දී පොඩ්ඩක් ඒක විස්තර ගන්න. හරි සබ්ජෙක්ට් තෝරගන්න විදිය මේ කැටගරයිස් කරලා තියනවා නේද ඒකට වෙබ් එකෙන් ගන්න තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කියන්නේ එතන මම try කරා ඒ වුණාට එන්නේ නැහැ ඒක කැලණි කැම්පස් එකේ ආවා මම මුලින්ම කැලණි කැම්පස් එකේ try කරේ ඊට ඒකේ මම හොයන subjects නැති නිසා තමයි මම මේකට ආවේ ඔව් ඔයා අහන ප්‍රශ්නේ clear නැහැ ඔයාට ආවේ නැහැ කියලා කියන්නේ පොඩ්ඩක් clear විදිහට අහන්නකෝ මම වෙබ් එකේ search කරාට මට මේ ජපුර campus එකේ online ඒ මේ sheet එක එන්නේ නැහැ sir sheet එක එන්නේ නැහැ කියලා කියන්නේ ඔයාලි ඔය website එකට යන්නේ නැහැ කියලා කියන්නේ ඔව් අනේ යා හන්සලි මිස් ඔයාට ඒකට උදව් කරාවි ඊළඟ session එකේ කියන්නේ හන්සලි මිස් ඒක පැහැදිලි කරලා කියාවි ඒක පුතේ link එකක් තියෙනවා මේ හන්සලි මිස් ඒක හොඳට පැහැදිලි කරලා දෙනවා හොඳට තේරුම් ගන්න ඔයාගේ ඇප්ලිකේෂන් එකේ පළවෙනි පාර වැරදුනොත්
ආයි වාට එක ෆිල් කරන්න වෙනස් කරන්න කිසි දෙයක් බෑ. අපිට මතකයි හන්සිනීගේ සිය සරවල් වල නේද ළමයි. එයාට අවශ්‍ය කරන්නේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්න. පුරවන්නේ සෝරි. එයාට අවශ්‍ය කරන්නේ ආර්ට්ස් ඩිග්‍රී එකක් කරන්න. ඒකේ ඩිෆෝල්ට් එනවා බීකොම් කියන එක. එයා පුරවගෙන යනවා බීකොම්. අන්තිමට එයා මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ තමයි දකින්නේ එයාට කරන්න ඕනේ මැනේජ්මන්ට් ආර්ට්ස් එක. හැබැයි එයා සබ්මිට් කරලා තියෙන්නේ බීකොම්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉතාම පැහැදිලි අවබෝධයෙන් කරන්න බැරි නම් කිසිම ලැජ්ජාවක් වෙන්න එපා. ආයතනයේ සහයෝගය ලබාගෙන තනියම කරන්න බැරි නම් ඒක අපේ ආයතනයේ සහයෝගය ලබාගෙන කරන්න. නැත්නම් හැම අවුරුද්දෙම බහුතර ළමයි පිරිසක් එනවා රිජෙක්ට් වෙනවා. මොකද ඒක ආයි හදන්න බෑනේ. ළමයි විශාල ප්‍රමාණයක් ඇප්ලයි කරනකොට විශ්වවිද්‍යාලෙට ඔයාගේ සුළු අඩුපාඩු වලට ඒකට තැකීමක් කරන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම පැහැදිලි අවබෝධයෙන් ඒ සියලු තොරතුරු ළඟ තියාගෙන කරන්න. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් කරනවා. එතනදි කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ලැජ්ජාවටපත් වෙන්න එපා. ආයතනයේ සහයෝගය අරගෙන ඒක කරන්න. අපි මොකද නොමිලේ කරලා දෙනවා කියලා නියත් සඳහන් කරන්නේ. ඒක කළලා දෙනවා. ඒක නිසා ඒක හරියට කරන්න නැත්නම් අපරාධයක් වෙනවා මේ අවුල. හරිනේ වෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් මම A level මේ ආර්ට් කරලා B එකයි C දෙකක් තියෙනවා. සර් මට ආර්ට් ඩිග්‍රී එකේ විෂයන් තෝරගන්න පුළුවන් විෂයන් තුනක් යන සර් හොඳ. විෂය තුනක් කියනකොට දැන් මම දැනුවත් කරන්නේ දැන් පළවෙනි එකේ තියෙන විෂයන් ටික හන්සලිමි පොඩ්ඩක් ඒකට මේ ඩිස්ප්ලේ කරන්න පුළුවන්ද විෂයන් ටික? ඔය බලන්න පුතේ පළවෙනි කාණ්ඩයේ තියෙන විෂයන් මොනවද තියෙන්නේ? සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය කරන්න නම් අනිවාර්යයෙන් මේ ලෙවල් වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය කළ තියෙන අවශ්‍යයි. නැත්තම් කරන්න බෑ. ඉතිහාසයේ දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල සමාජ විද්‍යාව. දැන් මම ඔයාලට අර ගැසට් එකක් පෙන්නලාම කිව්වා ගුරු වෘත්තියට වගේ යන්න ඉන්නම නම් මොන වගේ විෂයන් එතන තෝරගන්න තියෙන්නේ? නේද? එකේ ඉඳලා 13 වසර දක්වා උගන්වන විෂයන් මොනවද තියෙන්නේ? අන්න ඒක විෂයන්. මේ තියෙන හැම විෂයක්ම වැදගත් නෝ පළවෙනි කාණ්ඩේ. මට මේක හොඳයි කියලා කියන්න බැරි තරම් පළවෙනි කාණ්ඩේ විෂයන් හැම එකම වැදගත්. ඔබට ඔබ යන්න අපේක්ෂා කරන්නේ මොන වගේ තැනකටද? අන්න ඒ තැන ගැන හිතලා මේ විෂයන් මේ තෝරගන්න. දෙවනි කාණ්ඩේ බැලුවට පස්සේ දෙවනි කාණ්ඩේ පුරා විද්‍යාව, අපරාධ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ජාත්‍යන්තර සම්බන්ධතා. ජාත්‍යන්තර සම්බන්ධතා වගේ විෂයක් හදාරනකොට ෆොරින් සර්විස් වගේ යනකොට ඉතාමත් වැදගත් වෙනවා. ඔයාට ජාත්‍යන්තර විද්‍යාව, ඒ කියන්නේ විදේශ සේවාවේ වැඩ කරන්න යනකොට මේ විෂය වැදගත් වෙනවා. පාලි තියෙන සමාජ සංකේයනේ තියෙනවා. මෙතනින් පාලි හැරෙන්න අනිත් විෂයන් විෂයන් ඉතාමත් හොඳයි. මොකද වර්තමාන රැකියාව ඉදපළ ගැලපෙනවා. නමුත් මම පාලි කියන විෂය හොඳ නෑ කියලා කියන නෙමෙයි. නමුත් වර්තමාන වෙළඳපොළ ගැන හිතනකොට ඔබ තෝරගන්න මේක වෙළඳපොළට ගැළපෙන විෂයක්ද කියන එක පිළිබඳව තීරුම් ගන්න එක ඔයාගේ වැඩක්. තුන්වෙනි කාණ්ඩේ විෂයද ගත්තාම මානව විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ දාර්ශනීය, සංස්කෘතික සෞන්දර්ය අධ්‍යයනය, නර්තනය වගේ විෂයන් අදාරන්න නම් ඒ ලෙවල් වලට එකක් තියෙන්න ඕනේ. නාට්‍ය හරඟ කලාව, හින්දි, සංගීතය, දර්ශනය, සංස්කෘත, ජපාන්. එතකොට අර භාෂා විෂයන් නම් හදාරන්න නම් ඒක හොඳයි. ඇත්තටම භාෂා විෂයන් හදාරන්න පුළුවන් නම් ඇත්තෙන්ම හොඳයි. පැකි අවස්ථාවන් තියෙනවා. ඒ වගේම තමයි පාසලක ඉගැන්වීම් කටයුතු කරනකොටත් ඔය විෂයන් ටික තියෙනවා. මොකද ඒ ලෙවල් තියෙනමනේ. ඒක නිසා හරිය අඩුවෙන් තමයි මේ උපාධාරින් ඉන්නේ ඔය භාෂා විෂයන් හදාරන්න පුළුවන්. ඉතින් අර ඒකත් ඔබට ගැළපෙනව නම් ඔබ තෝරගන්න. තෝරගෙන ඒවා හදාරන්න. ඉතින් ওই සංස්කෘත වගේ විෂයන් සම්බන්ධයෙන් මට අවබෝධයක් නැහැ. ඒක මට තේරෙන්නේ නැහැ. ඉතින් මොනවද කරන්න පුළුවන්ද කියලා ඒ වගේ දෙයක් ඉගෙනගෙන. ඉතින් අන්නේ විදියට මේ විෂයන් වල ඔබට අපේක්ෂා කරන්න යන තැන අපේක්ෂා කරන තැන නේද? රැකියාව ඉදපොලේ මොන වගේ දෙයක්ද ඔබ අපේක්ෂා කරන්නේ සහ ඔබට කවුරු වෙන්න අවශ්‍ය වෙන්නේ කියන එක හිතලා මේ විෂයන් තෝරා ගැනීම කරන්න. විශේෂයෙන්ම තුන්වෙනි කාණ්ඩේ විෂයන් තෝරගන්නකොට සරල විෂයන් තෝරගන්න. දැන් මානව විද්‍යාව වගේ විෂයන් තෝරගත්තොත් ඉතිහාසය වගේ විෂයත් මේ ඉස්කෝලේක උගන්වන්න පුළුවන් නේද? බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ දාර්ශනය, ඒ වගේ විෂයන් තෝරගන්නව නම් හොඳයි. අනිත් විෂයන් වලට සාපේක්ෂව ඔය සෞන්දර්ය විෂයන් තෝරගන්න කැමති නැති ගැටලුවක් නැහැ. භාෂා විෂයන් තෝරගන්න ගැටලුවක් නැහැ. ලේසි විෂයක් විදියට උදින් බෞද්ධ දාර්ශනය, ශිෂ්ටාචාරය සහ මානව විද්‍යාව කියන කතා පහසුවෙන් ඔබට සමත් වෙන්න පුළුවන් හදාරන. ඒ ටික තමයි ඒ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට මට කියන්න බෑ මේ විෂයන් තුන ඔබ තෝරගන්න කියලා. හරිද? ඒක ඔයාගේ තියෙන හැකියාව සහ ඔයාට තියෙන ආසාව ගැන කල්පනා කරලා තමයි ඔබ මේ විෂයන් තෝරගන්න අවශ්‍ය වෙන්නේ. හරිද පුතේ? සර්
නර්තන විෂයට නර්තන විෂයට හොර ගන්නවා නම් අපි එලවල් වලට ඒ එකක් තියෙන්න ඕන කියනවානේ සර් මේ තියෙන්නේ සී එකක් එතකොට සර් මාගේ බලාපොරොත්තුව ගුරු වෘත්තියෙන් නර්තන අංශයෙන් එතකොට මට බැරි වෙයිද සර් මේ ඩිග්‍රී එකට ඩාන්සින් විෂය තෝරගන්න එකක් නේ ඉල්ලලා තියෙන්නේ. පොඩ්ඩක් මේ අන්තිම මිනිස් එක පොඩ්ඩක් පහළට යන්න. ඒ ක්‍රයිටීරියා එක ගාවට. ඩාන්සින් වල අනිවාර්යයෙන් මේකක් ඉල්ලලා තියෙන පුතේ. ඩාන්සින් වල එකක් ඉල්ලලා තියෙනවා. ඔයාලට අයදුම් කරන්න පුළුවන්. අයදුම් කරන්න පුළුවන්. අර ඒ කියන්නේ ඒ එන ළමයි ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. මොකද ළමයි විශාල ප්‍රමාණයක් ගන්නෙ නැහැ. හිතන්නකො ළමයි ගන්න ළමයි 50ක්. apply කරපු 50ටම ඒ තියනවා නම් ඔයාට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක ඉතින් ඒ ළමයි 50ක් ගන්නවා ළමයි 48යි මේ ඒ තියෙන්නේ. ඊට පස්සේ ඔයාට තියෙනව නම් අවස්ථාව ලැබෙනවා. ඒක ඉතින් ඒක එතකොට ළමයි එක්ක තමයි තීරණය වෙන්නේ. එහෙම එකක් එතකොට තියෙනවා. සහ දැන් අපිට ඒ විෂය කරන්න බැරි නම් අපි වෙන මොකක් හරි දැන් ඔය තියෙන සබ්ජෙක්ට් වලින් අක් තෝරගත්ත කියමුකෝ. එතකොට දැන් අපිට මේ රස්සාව ටීචින් වගේ කරද්දි දැන් මම කැමති ඩාන්සින් නම් මට සර් එතකොට කවදාවත් ඩාන්සින් විෂයෙන් මේ ටීචින් කරන්න බැරි වෙයිද? බැබේ අනිවාර්යෙන්ම ඩාන්ස් ටීච් කෙනෙක් වෙන්න ඕන නම් ඩාන්ස් කියලා සබ්ජෙක්ට් එකක් දෙලා තියෙනවා. ඒක තමයි ක්‍රයිටීරියා එක ගුරු වෘත්තිය සඳහා බලවා ගන්න එක. වෙන ඔප්ෂන් එකක් නැහැ නේ පුතේ ඒකට. වෙන ඔප්ෂන් එකක් නැහැ. අනිවාර්යෙන්ම ඩාන්සින් විෂය කරලා තියෙන්න ඕන නේද? චිත්‍ර උගන්න නම් චිත්‍ර කරලා තියෙන්න ඕන. ආයේ මාත් මට එලෙවල් වලට ඩාන්සින් ආයේ එලෙවල් කරන්න වෙයිද සර් එතකොට මට එහෙම තමයි ඉතින් කරනවා. ඒ ඔයාට වෙන විසඳුමක් නැහැ. ඔයාට යන්න ඕනේ එක නම් ඉතින් ඔයාට ඩාන්සින් ලෙවල් වලට ගල්ල ඒකක් ගන්න වෙනවා. අර තියෙන්නේ අපෝස්සස් වල පරීක්ෂණයට පෙනී සිට නර්තනයේ විෂය අංක 52 තියෙන විෂයට ඒ සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්න උක්ත සඳහන් සුදුසුකම් හැර වෘත්තීය නිපුණතා හෝ වෙනත් සුදුසුකම් සලකා බලනු ලැබි. පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. Thank you, sir. හරි. වෙන ප්‍රශ්න තියෙනවද? Sir, ඕ. මම මේ පාර මේ exam එක කරා 2022. ඕ. මං ආයෙ exam ලියනවා දැන් හදිස්සියෙන් හරි මේ පාර exam එක ලියලා මට campus යන්න පුළුවන් වුණොත් බාහිර උපාධි අතහැරලා campus එකට යන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හරි. වෙන ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න ඉවරයිද? මේ එක කැටගරි එකකින් අනිවාර්යෙන් එක සබ්ජෙක්ට් එක ගානෙම තෝරගන්න ඕනේ නැස්ස නැත්නම් එකකින් දෙකක් ඒ කියන්නේ පුතේ ඔය අනිවාර්යෙන්ම හැම සබ්ජෙක්ට් එක ඒ කියන්නේ පළවෙනි කාණ්ඩ එකත් විෂය පහක් තියෙනවා කියලා හිතන්නකෝ. විෂය පහක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයි තියෙන්නේ සඳහන් කළා ඔයා කැමති අනුපිළිවෙලට දාන්න ඕන. ඔයා ඉස්සෙල්ලම කැමති සිංහල නම් එක. අපේ හන්සනි මිස් පැහැදිලි කරાવી. සිංහල කැමති නම් එක, දේශපාලන විද්‍යාව දෙවෙනියට කැමති නම් දෙක, තුන්වෙනියට සමාජ විද්‍යාව කැමති නම් තුන, හතරවෙනියට සංවේදනය කැමති නම් එහෙම එම හැම එකටම 1 2 3 4 දාන්න ඕන. හිතන්නකො සිංහල වලට ළමයි ගන්න ප්‍රමාණය ළමයි ගන්න ළමයි 100යි කියලා හිතමුකෝ උපකල්පනයක් විතරයි. දැන් ඔයත් දාලා තියෙනවා ළමයි 100යි. එතකොට ඊතරින්දි ඉසෙට් කෝර එක බලනවා. ඉසෙට් කෝර එකෙන් වැඩිම ළමයි 100 තමයි ගන්න. එතකොට දැන් ඔයාට අවස්ථාවක් නැහැනේ. දැන් ඔයා එකට සිංහල දැම්මේ. දැන් ඔයාට අවස්ථාවක් නැහැනේ ඉන්නේ. එහෙනම් දෙවෙනි ඔප්ෂන් එකට යනවා. ඔයා දාලා තියෙන දෙවෙනියට සමාජ විද්‍යාව. අන්න එහෙනම් ඔයාට සමාජ විද්‍යාව ලැබෙනවා. සමාජ විද්‍යාව ළමයි ගන්න ළමයි 50යි. එහෙනම් ළමයි 50ට ගන්න ඉසෙට් කෝර එක බලනවා. ඒත් උතර ඉදදද ඔයා අහුන්නේ නැහැ කියලා හිතන්නේ. එතකොට ඔයාට ඊළඟ ඔප්ෂන් එක ලැබෙනවා. ඔයා තෝරගෙන තියෙන දේශපාලන විද්‍යාව ලැබෙන දේශපාලන විද්‍යාව. අන්න ඒ විදිහට තමයි දෙන්නේ. එහෙනම් ඔයා එකක් විතර තෝරගෙන තිබ්බොත් එයාලා දන්නේ නැහැ නේ ඔයා ඊළඟට කැමති මොකද කියලා. එයාට කැමතික ඔයාට දාලා. ඊට පස්සේ ළමයි කියන අනේ සර් මම මේකට කැමති නම් මට මේක වෙනස් කරගන්න ඕන. සිංහලෙන් කියන්නේ ඒකයි 1 2 3 ওই ඇප්ලිකේෂන් එක පුරවනකොට අවබෝධයෙන් සම්මා සතිය තියාගෙන පුරවන්න කියලා කියන්නේ ඒකයි. බහුතරයක් වරද්දනවා. ඒ කියන්නේ අර දන්නව කියලා හිතාගෙන පුරවන්න යන බහුතරයක් ඕක වරද්දලා ඊට පස්සේ තෝරා ගැනීම කරාට පස්සේ යාල කැමති දේ විශ්වාස ලැබෙනවා. සමහර අයට පාළි ලැබිලා තියෙනවා, සංස්කෘත ලැබිලා තියෙනවා. මේ ඔලෝ අවබෝධයක් නැහැ කරන්න. කවදාකවත් හීනකින්වත් හිතර නැහැ. නමුත් ඉතින් දීලා තියෙනවා. ඔයා හරියට ඇප්ලිකේෂන් එක පුරවන්න නැති නිසා. ඒ කියන්නේ හරියට ඇප්ලිකේෂන් එක පුරවන්න ආයතනයේ සහයෝගය ලබා ගන්න කියලා කියන්නේ. හරිනේ. වෙන ප්‍රශ්න මොකුත් නැහැ නේද එහෙනම්? අනේ සර් තව එක ප්‍රශ්නයක් තියෙනවා. අහන්න.
අපරාධ විද්‍යාව වගේ එකක සබ්ජෙක්ට් එකක් ඉල්ලනවා නම් ඉසෙට් එක සාමාන්‍යයෙන් කොච්චරක් වගේ තියෙනවද එහෙම කියලා කියන්න බෑ පොඩ්ඩක් පුතේ අපිට ඒක අපරාධ විද්‍යාව වගේ සබ්ජෙක්ට් එකක් ඉල්ලනවා ඉසෙට් එක කොච්චරද කියලා කියන්න බෑ. හිතන්නකෝ ඒකේ ඉල්ලන ප්‍රමාණය ළම ඒකේ තෝරගන්න ළමයි ප්‍රමාණය ළමයි 100යි. ළමයි 100ක් ඇප්ලයි කළේ ළමයි 100ක් ඇප්ලයි කළේ නැහැ. ළමයි 80 ඇප්ලයි කළා තියෙන්නේ. ඉතින් අපිට ඉසෙට් කෝර එක කොච්චරද කියලා කියන්න බෑනේ. ඉසෙට් කෝර එක වැඩි මිස්ටර් කෝර එකට යන්නේ සාමාන්‍ය සමහර දැන් සිංහල වගේ විශ්වයකට ගොඩේ ළමයි ඇප්ලයි කරනවා. ගොඩේ ළමයි මොකද එකේ ඉඳලා 13 වසරට යනකම් සිංහල තියෙනවා. උගන්වන්න පුළුවන්. 6 ඉඳලා 13 යනකම් සිංහල තියෙනවා. එකේ ඉඳලා 5 යනකම් සිංහල විෂය කියන එක බලනවා ඉස්කෝලේ එක ගුරු වෘත්තිය සඳහා යනකොට. ඒක නිසා සිංහල වගේ විෂයකට ගොඩක් වැඩි තරඟය. එතකොට අන්න ඒ වගේ වෙලාවට මේ සෙට් කෝර එක වැඩිම බලනවා. ඉතින් අපිට කියන්න බැරි කොච්චරද කියන එක. මොකද ඒක ඇප්ලයි කරන ළමයි ප්‍රමාණයත් එක්ක තීරණය වෙන්නේ. අපිට කියන්න අමාරුයි පුතේ ඒක මෙච්චර මේ සෙට් කෝර එකක් යනවා කියන එක. හරි සර්, thank you. ගොඩක් වෙලාවට ඉතින් ඉල්ලන සබ්ජෙක්ට් එක හම්බ වෙනවා. හරි සර්. හරි. වෙන ප්‍රශ්න තියෙනවද? හරි. එහෙනම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විස්තර දැනුවත් කරන්න අපේ ආයතන කළමනාකරණතුමියට සම්බන්ධීකරණ නිලධාරියතුමියට අපි ආරාධනා කරන විතරදී ඔබට තියෙන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් තියෙන සියලුම විස්තර ටික අහලා දැනගන්න, හරියට ඒක තේරුම් අරගෙන ඒ වැඩේ කරන්න. එහෙනම් සියලුම දෙනාට උපාධි සීනිය සභාව කරගන්න 2024 අවුරුද්දේ සිට සරසල දොරට විරුද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරනවා යනිත් දවස් දෙක හමු වීම බලාපොරොත්තු වෙයි. මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. අයිබෝවන්. හරි, සුබ සන්ධ්‍යාවක් හැමෝටම. දමිත් සර්, සුසන්ත සර්, නාමල් සර් තුන්දෙනාම ඔයගොල්ලන්ට ලොකු පැහැදිලි කිරීමක් කරා කොහොමද සිප්වේ එකේ රෙජිස්ටර් වෙන්නේ, ඊට අමතරව කොහොමද ඔයගොල්ලෝ කරන උපාධි වලට අනුව ඔයගොල්ලන්ට තියෙන රැකියාව අවස්ථා මොනවද, ඊට අමතරව ශාස්ත්‍රවේදී උපාධියක් කරනවා නම් කොහොමද ඔයගොල්ලෝ විෂයන් තෝරගන්න ඕනේ, ඒ වගේ දේවල් ගොඩක් දේවල් පැහැදිලි කිරීමක් කරා. මම දැනට පැහැදිලි කරන්නම් ඔයගොල්ලෝ කොහොමද සිප්වේ ආයතනයේ ලියාපදිංචි වෙලා ආයතනය හරහා ආයතනපත් සම්පූර්ණ කරගන්නකොට කොහොමද මොකද්ද ඔයගොල්ලෝ කරන්න ඕනි කියලා පියවරෙන් පියවරට. ඔයගොල්ලන්ට ප්ලී ඇහෙනව නේද? ඔව් මිස්, ඇහෙනවා. හරි. මෙහෙමයි, දැන් ඔයගොල්ලෝ ශාස්ත්‍රවේදී උපාධිය කරන්න ඉන්නවා නම් මම නැවත අර විෂයන් තෝරගන්න එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මං හිතන්නේ ගොඩක් අයට ඒක ගැටලුවක් තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ කාණ්ඩ තුනකට විෂයන් බෙදලා තියෙනවා. එතකොට මේ කාණ්ඩ තුනට අනුව ඔයගොල්ලෝ විෂයන් තුනක් තෝරගන්න ඕනේ මේ කාණ්ඩ තුනේ. ඒකෙදි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පළවෙනි කාණ්ඩෙන් එක විෂයක් තෝරගන්නම ඕනේ. මොකද ඒ කාණ්ඩෙන් ඔයාලට ඒ කාණ්ඩේ අතාරින්න බැහැ. අනිවාර්යෙන් ඒ කාණ්ඩෙන් එක විෂයක් කරන්න ඕනේ. ඊට අමතරව දෙවෙනි කාණ්ඩෙන් එක විෂයක් තෝරගන්න පුළුවන්. තුන්වෙනි කාණ්ඩෙන් එක විෂයකුත් එක්ක. එතකොට මේක විෂයන් තෝරගන්න ක්‍රමවේද දෙකයි තියෙන්නේ. පළවෙනි ක්‍රමවේදය තමයි කාණ්ඩ තුනෙන්ම එක විෂය ගන්න තෝරගන්න එක. එහෙම නැත්නම් තුන්වෙනි කාණ්ඩය කියන එක අතෑරලා දාලා පළවෙනි කාණ්ඩෙන් එක විෂයයි දෙවෙනි කාණ්ඩෙන් විෂය දෙකකුයි ගානේ තෝරගන්න පුළුවන්. ඔය විදිහට තමයි විෂයන් තෝරගන්න තියෙන්නේ. දැන් මෙතන එක්සැම්පල් එකක් දීලා තියෙනවා. මේකේ පළවෙනි බකට් එකෙන් මේ තෝරගත්ත කෙනා තෝරගෙන තින්නේ සිංහල. එතකොට ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට සිංහල කියන සබ්ජෙක්ට් එකට ඔයගොල්ලෝ කැමති නම්, දැන් කවුරු හරි කෙනෙක් වෙන්ද ඉන්නවා නම් සිංහල කරන කෙනෙක්, එයා කැමති සිංහල විෂයට නිසා ඒ සිංහල විෂය ඉස්සරහා තියෙන බොක්ස් එකට එක දාන්න ඕනේ. එක ටික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයා පළවෙනි කාණ්ඩෙන් කැමති විෂය තමයි දේශපාලන විද්‍යාව. ඒක නිසා තමයි මේ දෙක කියලා නම් කරලා තින්නේ එක. ඊට පස්සේ මීඩියා වලට, ඊට පස්සේ හිස්ටරි වලට, ඊට පස්සේ සයිකොලොජි වලට. එතකොට අන්තිමට මෙයා කැමති සෝෂල් වලට. එතකොට මෙතන මේ ළමයා පළවෙනි කාණ්ඩයෙන් ඉල්ලලා තියෙන විෂය තමයි සිංහල. අපි හිතමුකෝ මොකක් හරි හේතුවක් නිසා සිංහල වලට ඔයාව තෝරගන්න බැහැ කියලා. එතකොට ඔයාට ඊළඟට හම්බෙන්නේ පොලිටිකල් සයන්ස්. මොකද ඔයා දෙවැනියට කැමති කියලා දාලා තියෙන පොලිටිකල් සයන්ස් විෂය නිසා. මම හිතනවා ඒක පැහැදිලි කියලා. එතකොට දෙවෙනි කාණ්ඩෙත් එහෙමයි. දෙවෙනි කාණ්ඩෙත් මේ ළමයා තෝරගෙන තියෙන්නේ අපරාධ විද්‍යාව, ඊළඟට ජියෝග්‍රපි. එතකොට මොකක් හරි හේතුවක් නිසා මෙයාට අපරාධ විද්‍යාව විෂය දෙන්න බැරි නම් කැම්පස් එකට එයාට හම්බෙන්නේ ජියෝග්‍රපි සබ්ජෙක්ට් එක. තර්ඩ් බකට් එකෙත් එහෙමයි. මෙතන තෝරගෙන තියෙන මානව විද්‍යාව, ඊට පස්සේ බෞද්ධ දර්ශනය. මානව විද්‍යාව සබ්ජෙක්ට් එක දෙන්න බැරි නම් බෞද්ධ දර්ශනය කියන සබ්ජෙක්ට් එක තමයි දෙන්නේ. අනිවාර්යෙන්ම
මේ සබ්ජෙක්ට් හැම එකටම අංකයක් තියෙන්න ඕනේ. පළවෙනි කාණ්ඩෙට ඔගොල්ලෝ කැමති විෂයන් අනුපිළිවෙලට අංක දාන්න ඕනේ. දෙවෙනි කාණ්ඩෙටත් ඒ විදිහටමයි. තුන්වෙනි කාණ්ඩෙටත් ඒ විදිහටමයි. අපි හිතමුකෝ තුන්වෙනි කාණ්ඩේ අතාරිනවා කියලා කවුරු හරි කෙනෙක් තුන්වෙනි කාණ්ඩේ සබ්ජෙක්ට් ටික අතෑරලා පළවෙනි කාණ්ඩෙනු දෙවෙනි කාණ්ඩෙ විතර කරනවා නම් පළවෙනි කාණ්ඩේ අර විදිහටමයි. මොකද ඒක අනිවාර්ය නිසා. දෙවෙනි කාණ්ඩේ ඔයා කරන්න හිතන් ඉන්න විෂයන් දෙකට එකයි දෙකයි ගන්න. දැන් මෙතන දාලා තියෙන්නේ මෙයා තෝරගෙන තියෙන්නේ සිංහලයි අපරාධ විද්‍යාවයි භූගෝල විද්‍යාවයි. එතකොට සිංහල ක්ලියර් ඒක අනිවාර්යෙන් මේ විදිහටමයි නම්බර්ස් වෙන්නේ. දෙවැනි බකට් එකේ අපරාධ විද්‍යාවට අංක එක දාලා තියෙනවා, භූගෝල විද්‍යාවට අංක දෙක දාලා තියෙනවා. එතකොට එයා තෝරගෙන තියෙන විෂයන් දෙක තමයි සිංහල අපරාධ විද්‍යාව සහ භූගෝල විද්‍යාව. විෂයන් තෝරගන්න එක ගැන ওই ටික තමයි කියන්න තියෙන්නේ. විෂයන් තෝරගන්න තියෙන්නේ ශාස්ත්‍රවේදී උපාධියට විතරයි. අනිත් විෂය අනිත් උපාධි හැම එකටම අනිවාර්යෙන් ඒගොල්ලෝ දීලා තියෙන සබ්ජෙක්ට් ඔක්කොම අනිවාර්යෙන් කරන්න ඕනේ. විෂයන් තෝරගන්න පුළුවන් ආර්ට් ඩිග්‍රීකට විතරයි. ඊට අමතරව අර ඉල්ලලා තියෙන ක්වොලිෆිකේෂන්ස් සර් පැහැදිලි කරා නාමල් සර්. එතන මම ඒ කොටස ඉවර කරනවා. දැන් විෂයන් තෝරගන්න එක ගැන මොන හරි තව ගැටලු තියෙනවා නම් අහන්න. අපි ඊළඟට ලියාපදිංචි වෙන එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ මොන හරි ගැටලු තියෙනවද? හරිනේ. එහෙනම් ඒ කොටස මම නතර කරන්නම්. ඊට පස්සේ අපි බලමු ඇප්ලිකේෂන් එක කොහොමද දාන්න කියලා. අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක දාන්න කලින් ඕගොල්ලෝ මේ තියලා තියෙන ડોකියුමන්ට්ස් ලෑස්ති කරගන්න. මම මේක එදා සෙමිනේක වෙලාවෙත් කිව්වා. මං හිතන්නේ මෙතන අද අලුතෙන් ඉන්න ළමයිනුත් තියෙන නිසා මං ආයි කියන්නම්. ඕගොල්ලොන්ගේ ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝකෝපි එකක්, පැන සහතිකේ ෆොටෝකෝපියක්, අධ්‍යාපන සහතික වල, ඒ කියන්නේ උසස් පෙළ එක තමයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය පෙළ එක අත්‍යවශ්‍ය නැහැ. ඒකත් සහතික කරලා ෆොටෝකෝපි එකක් අරගන්න. ඔගොල්ලෝ වෙනත් වෘත්තීය සුදුසුකම් යටතේ ආයුධම් කරනවා නම් ඒ සුදුසුකම් වලට අදාළ ප්‍රතිඵල ලේඛන වලත් ෆොටෝකෝපි අරගන්න. ඊට අමතරව ඔගොල්ලෝ කැම්පස් එකට ආයුධම් පත්ගාස්තුව රුපියල් 3000ක් ගෙවන්න ඕනේ. ඒකේ මේ ඩොකියුමන්ට් එක මම ගෲප් එකට ෂෙයා කරා. මම නැවත වතාවක් ඒක ෂෙයා කරන්නම්. මෙතන යට තියෙනවා. දැන් ශාස්ත්‍රවේදී උපාධිය කරන කෙනෙක් නම් ආයුධපත් ගාස්තුව 3000 මෙන්න මේ ගිණුම් අංකෙට තමයි ගෙවන්න ඕනේ. ඒක මහජන බැංකු ශාඛාවකින් තමයි ගෙවන්න ඕනේ. අනිවාර්යයෙන්ම බැංකුව ඇතුළට ගිහින් ගෙවන්න. අර ඩබල් ස්ලිප් එකක් අරගෙන ඒකේ විස්තර අනිවාර්යෙන් ඒ විස්තර ඔක්කොම උගල සම්පූර්ණ කරන්න. ගිණුම් හිමියාගේ නමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලා දාලා මම මේකේ සාම්පල් එකකුත් ගෲප් එකට ෂෙයා කරන්න. ඒ විදිහට ස්ලිප් එක සම්පූර්ණ කරලා මුදල් ගෙවන්න. ඒ ගෙවල හම්බෙන කහපාට රිසිට් එක ඒක තමයි ඕන වෙන්නේ. ඒකේ ෆොටෝකෝපි එකක් ඔගොලු ළඟ තියාගන්න. ඔරිජිනල් එක තමයි ඔගොලු කැම්පස් එකට යවන්න ඕනේ. මේ ડોකියුමන්ට් එක ලෑස්ති කරගන්න. අයදුම්පත් ගාස්තුව ගෙවන රිසිට් එක ඇරෙන්න. අනිත් හැම ડોකියුමන්ට් එකකම ෆොටෝකෝපි තමයි ඕන වෙන්නේ. ඒ ෆොටෝකෝපි ටික ඔක්කොම සත්‍ය පිටපත් කියලා සහතික කරගන්න ඕනේ. ග්‍රාම සේවක කෙනෙක්ට හරි සාම විනිසුරු කෙනෙක්ට හරි ලෝය කෙනෙක්ට හරි ඔය විදුහල්පති කෙනෙක්ට කියලා හරි සයින් කරගන්න පුළුවන්. උසස් පෙළ ප්‍රතිඵල සහතික ඉදිරිපත් කරනකොට අනිවාර්යයෙන්ම ස්කෝලෙන් ඇප්ලයි කරපු කෙනෙක් නම් ස්කෝලේ විදුහල්පතිතුමාගේ අත්සනින් ඉෂුව කරනවා නේ ලෙවල් සර්ටිෆිකේට් එකක්. ඒක හරි. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත දැන් 2022 අවුරුද්දේ උසස් පෙළ කරපු අය ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ප්‍රතිඵල ලේඛනේ හරි විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන එක තාම ඒගොල්ලන්ට ඇවිත් නැති නිසා ඉන්ටර්නෙට් එකෙන් ගන්න රිසල්ට් ෂීට් එක ප්‍රින්සිපල්ට කියලා සයින් කරගත්තාම ඒක ප්‍රමාණවත්. ප්‍රයිවට් ඇප්ලයි කරලා එළවල් කරපු අය අනිවාර්යයෙන්ම විභාග දෙපාර්තමේන්තුවෙන්ම නිකුත් කරපු මුල් සහතිකේ ෆොටෝකෝපි එකක් තමයි සහතික කරලා ඉදිරිපත් කරන්න ඕනේ. මේ තියෙන්නේ කොහොමද කාට කියලාද මේක සයින් කරගන්න පුළුවන් කියලා. විදුහල්පති කෙනෙක්ට පුළුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ට, එහෙම නැත්නම් රජයේ දෙපාර්තමේන්තුවක විධායක නිලධාරීවරයෙක්ට කියලා පුළුවන්, සාමදාන විනිශ්චයකාරයෙක්ට, ග්‍රාම නිලධාරීවරයෙක්ට කියලා සයින් කරගන්න පුළුවන්.
එක උපාධියට අනුව වැදගත්ම කාරණාව එක එක උපාධියට අනුව අයදුම්පත් ගාස්තුව ගෙවන්න ඕන ගිණුම් අංක වෙනස්. ඒක නිසා දැන් ඔයාලා ශාස්ත්‍රවේදී උපාධිය කරන් ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ මේ ගිණුම් අංකෙට විතරයි ඔයගොල්ලෝ ගෙවන්න ඕන රුපියල් 3000. මේ 3000 කියන්නේ කැම්පස් එකේ රුපියල් 3000. ඒක ගෙවලා රිසිට් එක හදාගන්න. සමාජීය විද්‍යාවේදී උපාධිය නම් මේ ගිණුම් අංකෙට. විද්‍යාවේදී කළමනාකරණ එකට වෙනම ගිණුම් අංකයක් තියෙන්නේ. වාණිජ්‍ය වේදී වලට වෙනම ගිණුම් අංකයක්. විද්‍යාවේදී ව්‍යාපාර අධ්‍යයනයට මෙතන තියෙන ගිණුම් අංක. මේ ඔක්කොම ගෙවන්න තියෙන්නේ මහජන බැංකුවට. ගෙවලා රිසිට් එක අරගන්න. ඒකේ ෆොටෝ කොපි එකක් ඕගොල්ලෝ ළඟ තියාගන්න. ඔරිජිනල් රිසිට් එක තමයි ඔයගොල්ලෝ යවන්න ඕනේ. මේ ඩොකියුමන්ට් එක ලෑස්ති කරගන්න. අපි හෙට ගෲප් එකට දානවා. ඔගොල්ලෝ සිප්පේ ආයතනයේ ලියාපදිංචි වීම ගැන දමිත්ස ඔගොල්ලන්ට පැහැදිලි කරා. කොහොමද ඒක ලියාපදිංචි වෙන්නේ කියලා. එතකොට අපේ ආයතනයේ ඔගොල්ලන්ට අර වැදගත් පාඨමාලාවක් විදිහට දීපු HRM එකයි ඉංග්‍රීසි පාඨමාලාවයි නොවැම්බර් මාසේ පටන් ගන්නවා. එතකොට ඔක්තෝබර් 31 වෙනකන් ඇප්ලිකේෂන් දාන්න පුළුවන් කැම්පස් එකට. අපි මේ කාලය ඇතුළත සිප්පේකින් කැම්පස් එකට රෙජිස්ටර් වුණා 3000ක් ගෙවන්න ඕනිද? ඔව් අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. මොකද සිප්පේ එක වෙනම යන්නේ කැම්පස් එක වෙනම යන්නේ. අනිවාර්යෙන්ම කැම්පස් එකේ අයදුම්පත් ගාස්තු අනිවාර්යෙන් මේක ගෙවන්නම ඕනේ. අද ක්වොලිෆිකේෂන්ස් වලට මොනවද දාන්න පුළුවන් කියලා අහනවා. ඒ කියන්නේ ඒ ලෙවල් නැති කෙනෙක්ද ඔයා? ඒ ලෙවල් නැති කෙනෙක් නම් කරන්න ඉන්න උපාධියට අනුව මම වෙන වෙනම ડોකියුමන්ට්ස් දාලා ඇති. ඒ වගේ දාලා තිනවා වෙනත් සුසුකම් යටතේ ඇප්ලයි කරනවා නම් මෙන්න මේ සුසුකම් තමයි ඒගොල්ලෝ අප්‍රූව් කරන්න කියලා. ඒ ලෙවල් තියෙනවා නම් ඒ ලෙවල් රිසල්ට් එකෙන් ඇප්ලයි කරන්න. මොන හරි ඩිප්ලෝමා එකක් හරි මොන හරි කරලා තිනවා නම් ඔයා කරන්න ඉන්න උපාධියට අදාළ ડોකියුමන්ට් එකේ සුසුකම් දාලා තිනවා. ඒවත් ඕන නම් ඇඩ් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට අපි හෙට උදේට ඔයාලා ඉන්න WhatsApp group එකට ෂෙයා කරනවා. සිප්පේ ආයතනයේ 3200 කියන්නේ සිප්පේ ආයතනයේ ශිෂ්‍යෙක් විදිහට ලියාපදිංචි වෙන 3200 ගෙවන්න ඕන ගිණුම් අංක. ඒ ටික අපි හෙට උදේට group එකට දානවා. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම සිප්පේ ආයතනයේ ලියාපදිංචි ගාස්තු 3200 බැංකුවලට ගිහින් හරි එහෙම නැත්නම් CDM machine එකකින් හරි online transaction එකක් හරහා හරි ඒක ගෙවන්න පුළුවන්. මම මේ කියන්නේ සිප්වේගේ 3200 ගැන. කැම්පස් එකේ 3000 අනිවාර්යෙන් ඕගොල්ලෝ කැම්පස් මේ බැංකුව ඇතුළටම ගිහින් ගෙවන්න. සිප්වේගේ ලියාපදිංචි ගාස්තු 3200 ඔයගොල්ලන්ට පහසු විදිහකට ගෙවන්න පුළුවන්. එක්කෝ CDM machine එකකින් නැත්නම් බැංක එක ඇතුළෙන් එහෙමත් නැත්නම් online transaction එකක් විදිහට ගෙවන්න පුළුවන්. සිප්වේගේ online class කරනවා. කොහොමත් ඒ online physical දෙකම කරනවා. ඒක ගැටලුවක් නැහැ. එතකොට ඒ 3200 ඔයගොල්ලෝ ගෙවලා රිසිට් එකේ ඔයාලගේ නමයි ඔයාලා කරන්න හිතාගෙන ඉන්න උපාධියයි ලියලා ඔයාලා දැනට ඉන්න WhatsApp group එකට දාන්න. දාලා ඔයාලා ආයතනය හරහා ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න ඉන්නවා නම් ගාල්ල කෙනෙක්ට නම් පුළුවන් ගාල්ල යොසිත ආයතනයේට අර මම කියපු ડોකියුමන්ට්ස් ටික ගෙනහලා දෙන්න. ඒ ටිකත් එක්කම ආයතනයෙන් ඔයාලට අයදුම් පත්‍රයක් දේවි. ඒකේ තියෙන විස්තර ටික සම්පූර්ණ කරලා ආයතනෙට බාර දෙන්න. ඔයාලගේ ඔයාලා ওই ડોකියුමන්ට්ස් ටික ඔක්කොම ෆයිල් එකක ලෑස්ති කරගන්න. ඔය මං කියපු ડોකියුමන්ට්ස් ඔක්කොම ෆයිල් එකකට දාගන්න. දාලා ඒකත් අරගෙන ඔසික්කයකට හරි මාතර සිප්පියානයකට හරි කළුතර රෝයල් වේ ආයතනයේ තියෙනවා. ඒක හරි ගම්පහ නැණික් එක හරි ඒ ආයතන ගැනත් මම හෙට ගෲප් එකට මැසේජ් එකක් දාන්න. ආයතන ටිකක් දාලා එතකොට ඒ ආයතනයකට ගිහින් දුන්නම එතනින් ඔයාලට ඇප්ලිකේෂන් එකක් දෙවි. ඒ ඇප්ලිකේෂන් එකේ තියෙන විස්තර අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා. ඒ කියන්නේ එක විස්තරයක්වත් මිස් කරන්න එපා. ඒ ඇප්ලිකේෂන් එකට දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. ඒ කියන්නේ කැම්පස් එකේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොට අවශ්‍ය වෙන විස්තර තමයි ඒ ඉල්ලලා තියෙන්නේ. ඒක නිසා ඒ හැම විස්තරයක්ම ඒක සම්පූර්ණ කරලා ඒ ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික ඒ ආයතන වලට බාර දීලා යන්න. ඊට පස්සේ ඒ ටික ඔයාලගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක අපි මෙහෙන් සබ්මිට් කරලා ඔයාලට නැවත දැනුම් දෙනවා. ඊළඟට ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ කියලා. දුර ළමයි ඔයාලට අපි හෙට දාන ආයතන වලට එන්න බැරි ළමයි ඔයාලගේ ওই තියෙන ડોකියුමන්ට්ස් ඔක්කොම
ෆොටෝස් අරගන්න ක්ලියර් විදියට පේන විදියට ක්ලියර් පේන විදියට අකුරු බොඳ කරන්න නැතුව ක්ලියර් පේන විදියට ෆොටෝස් අරගන්න අරගෙන මම හෙට ගෲප් එකට දානවා WhatsApp නම්බර් එකක් ඒ WhatsApp නම්බර් එකට ෆොටෝස් ගහලා එවන්න ඔයාලගේ ડોකියුමන්ට්ස් ඔක්කොම ඊට අමතරව ඔයාලට අර ඔයාලගේ විස්තර ටික අරගන්න අපිට ඇප්ලිකේෂන් එකක් අවශ්‍ය වෙනවනේ ඒ ඇප්ලිකේෂන් එකත් මම හෙට ගෲප් එකට දානවා ඒ ගෲප් එක ඒ දාන ඇප්ලිකේෂන් එකේ තියෙන විස්තර ටිකත් පැහැදිලිව කොලේක ලියලා අකුරු වරද්දන්න නැතුව අකුරු පේන විදිහට බොඳ කරන්න නැතුව ෆොටෝ එකක් අරගෙන ඒ ටිකයි ડોකියුමන්ට්ස් වල ෆොටෝස් ටිකයි ඔක්කොම මම දෙන WhatsApp නම්බර් එකට WhatsApp කරන්න එතකොට ඔයාලගේ ඒ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ඇප්ලිකේෂන් එක අපි මෙහෙන් සබ්මිට් කරලා ඊළඟට කරන්න ඕනේ දේ ඔයාලට පෞද්ගලික පණිවිඩයක් එවනවා WhatsApp එකෙන් පණිවිඩයක් එවනවා මොන හරි ගැටලු තියෙනවද මම දැන් පැහැදිලි කරපු දේවල් වල ඇප්ලිකේෂන් එක සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද ඒක රීචෙක් කරලා දැම්මොත් දැන් ඔයාලා මේ सर्टिफिकेट सर्टिफाई करना सर्टिफिकेट එතකොට ඒකත් ප්‍රින්සිපල් ට කියලා ආයි සර්ටිෆයි කරගන්න ඕනද? අපි දැන් A level සර්ටිෆිකේට් එකේ අර ඉස්කෝලේ තැන එක නෙමෙයි අපි විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න අර කහපාට එක සර්ටිෆිකේට් එක. එතකොට ඒකත් සර්ටිෆයි කරගන්න ඕනද ප්‍රින්සිපල් සර්ටි කියලා? ඔරිජිනල් එක කොයිම වෙලාවකවත් රැපල් කරලා යවන්න එපා. ඒ හැම සර්ටිෆිකේට් එකක්ම ෆොටෝ කොපි එකක් තමයි ගන්න ඕනේ. ඒ ෆොටෝ කොපි එක අනිවාර්යෙන් කාට හරි කියලා සහතික කරගන්න ඕනේ. කිසිම ප්‍රින්සිපල් සර්ටි කිය ඒ ප්‍රින්සිපල් ට කියලාම වෙන්න ඕනද? එහෙම ප්‍රශ්නයක් නෑ මම අර කලින් කිව්ව ග්‍රාම සේවක හරි සාමිනිසුරු කෙනෙක්ට හරි ලෝයේ කෙනෙක්ට හරි ඔය මම අර කලින් කිව්ව කෙනෙක්ට කියලා සයින් කරගන්න පුළුවන් ප්‍රින්සිපල් මම වෙන්න අවශ්‍ය නෑ ඔයා ප්‍රයිවට් ටේලර් කරපු කෙනෙක්ද නෑ නෑ ඉස්කෝ අහහ හරි හරි එහෙනම් ගැටලුවක් නෑ ඒක කාට කියලා වුණත් සයින් කරගන්න පුළුවන් හා තව මොන හරි ගැටලු තියෙනවද මිස් වයිස් වාසියක් නැද අවුටිස් 4 එල මේ ගන්න පුළුවන් නේ ගැටලුවක් නැහැ ඔව් මිස් එට මේ කළුතර රෝයල් එකට ගියොත් ඉස්ට වෙලා මේ අර ඇප්ලිකේෂන් ෆිල් කර ගන්න පුළුවන් ඉතින් ඔක්කොම රිස්ටර් ඔක්කොම කරන්න හෙට යන්න එපා හෙට තමයි අපේ ගෲප් එකට මැසේජ් එක දාන්නේ හෙට දානකොට මම කියන්නම් කවද ඉඳන් අපි ඇප්ලිකේෂන් බාර ගන්න කියලා කොහොමත් මේ සතියේ ඉඳන් අපි බාර ගන්නවා හෙට යන්න එපා 4 හෝ 5 ඉඳන් ඕගලන්ට ආයතන වලට ඇප්ලිකේෂන් බාර දෙන්න පුළුවන් හරි ඔකේ මිස් ඔව් මේ ප්‍රයිවට් A level ලියපු කෙනෙක්ට මේ සහතික කරගන්න ඕනි ඒක විදුහල්පති කෙනෙක්ටම කියලාද නෑ ප්‍රයිවට් ඒ ලෙවල් කරපු කෙනෙක් විදුහල්පතිට කියලාම සය ඒ කියන්නේ විදුහල්පති කෙනෙක් හරහා නෙමෙයි ඉස්කෝලයක් හරහා නෙමෙයි නේ ආ ඇප්ලිකේෂන් ඒ කියන්නේ ඒ ලෙවල් කරේ ඒක මිනිසුණු කෙනෙක්ට කියලා තමයි මම සයින් කරගත්තේ ඔව් ප්‍රශ්නයක් නෑ හා ඒක හරි තැන්කියු තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද නැත්නම් අපි සම්මන්ත්‍රණය ඉවර කරමුද මිස් සාමාන්‍ය මිස් මේ ඩිකි වලට සමන් ලංකාවේ ළමයි කී දෙනෙක් ඇප්ලයි කරලා කී දෙනෙක් තෝර ගන්නවද සාමාන්‍යයෙන් ඉන්ටර්නල් තෝරගන්න ළමයි ප්‍රමාණය වගේ දෙගුණයක ප්‍රමාණයක් එක්ස්ටර්නල් එකට ගන්නවා පහුගිය අවුරුදු වල නම් ශාස්ත්‍රවේදීකට ළමයි 600ක් 400ක් අතර ප්‍රමාණයක් ගත්තා ඒ වගේ ගණක් තමයි ගන්නෙ ඔකේ මිස් මිස් මේ ඉස්කෝලෙන් දෙන A level සර්ටිෆිකේට් එක මේ ෆොටෝකෝපීස් ගහලා ආයෙ අපි සහතික කරගන්න ඕනිද
ඔව් හැම සහතිකයක්ම ඔයාලා දැන් ඉදිරිපත් කරන හැම සහතිකයක්ම ඔරිජිනල් ඒවා ඉදිරිපත් කරලා යවන්න එපා. ඒ ඔක්කොම ෆොටෝ කොපීස් අරගන්න. බෑන්ක් රිසිට් එකේ විතරයි ඔරිජිනල් එක ඔයගොල්ලෝ යවන්න ඕනේ. අනිත් ඒවා ඔක්කොම ෆොටෝ කොපි අරගෙන ෆොටෝ කොපි ටික සත්‍ය පිටපත් කියලා සහතික කරගන්න. ඒගොල්ලන්ට ඔරිජිනල් ඒවා වැඩක් නැහැ කැම්පස් එකට. ඔයගොල්ලන්ගේ ඔරිජිනල් සර්ටිෆිකේට් වලින් වැඩක් නැහැ. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට අපව දෙන්නේ නැහැනේ. ඒක ඒගොල්ලෝ තියාගන්නවනේ කොපි ෆයිල් එකක්. ඒ තියාගන්න ෆයිල් එක තමයි ඔය ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලෝ ඔක්කොම ඉදිරිපත් කරන්න ඕනේ ෆොටෝ කොපිස් ෆයිල් එකක්. ඔරිජිනල් ඒවා යවන්න එපා. හරි මිස්. තව මොනවහරි ගැටලු තියෙනවද? හරි එහෙනම් මෙහෙමයි. දැන් හෙට මම ගෲප් එකට දානවා. ඔගොල්ලෝ සිප්පේ ආයතනයේ ලියාපදිංචි වෙන 3200 ගෙවන්න ඕනේ ගිණුම් අංක ටිකයි. ඔයාලා ආයතනය හරහා ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරගන්නවා නම් ඔගොල්ලෝ එවන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද? එතකොට ඔගොල්ලෝ ඔගොල්ලොන්ගේ විස්තර ලබා දෙන්න අපිට ෆිල් කරලා එවන්න ඕනේ ඇප්ලිකේෂන් එක මොකද්ද? ඒ ඔක්කොම විස්තර මම හෙට ගෲප් එකට ෂෙයා කරනවා. එතකොට ආයතනය හරහා ආයතනයේ ලියාපදිංචි වෙන ළමෙක් නම් අනිවාර්යයෙන්ම ආයතනයට 3200 මුදල ගෙවන්න. ගෙවුවම ඔයාලට නොවැම්බර් මාසේ දමිත්ස පැහැදිලි කරපු විදිහට HRM කෝස් එකක් සහ ඉංග්‍රීසි කෝස් එකක් පටන් ගන්නවා නොවැම්බර් පළවෙනි සතියේ ඉඳන්. එතකොට ඔයාලට ඒ 3200 මුදල අරගන්නේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනවට නෙමෙයි, ඔයාලට අර කරන්න දෙන HRM කෝස් එකටයි ඉංග්‍රීසි කෝස් එකටයි. එතකොට නොවැම්බර් මාසේ සහ දෙසැම්බර් මාසේ 3200 මුදල ගෙවලා ලියාපදිංචි වෙන ළමයින්ට, ඒ කියන්නේ පන්ති වලට සහභාගී වෙන ළමයින්ට පළවෙනි අවුරුද්දේ ඔයාලට අනිවාර්ය විෂයක් විදිහට තියෙනවා ඉංග්‍රීසි. ඒ විෂයට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් පළවෙනි අවුරුද්ද පුරාවටම ඉංග්‍රීසි විෂයට පමණක්. එතකොට ඔයාලා අනිත් විෂයන් වලට ක්ලාස් වීක ගෙවලා ඔයාලා එන්න ඕනේ පන්තියට සම්බන්ධ වෙනවා නම්. එහෙම නැත්තම් අපේ ආයතනයේ ලියාපදිංචි වෙන, ඒ කියන්නේ නොවැම්බර් මාසේ 3200 ගෙවලා ලියාපදිංචි වෙලා දෙසැම්බර් මාසෙත් පන්තියේ ළමයි ඔක්කොටම ඉංග්‍රීසි වලට ෆස්ට් ඉයර් එකේම සම්පූර්ණයෙන්ම නොමිලේජ් සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක දමිස්ස පැහැදිලි කරා. හෙට මේ සම්මන්ත්‍රණයේ වීඩියෝ එක මම ගෲප් එකට ෂෙයා කරනවා. අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් නැවත බලන්න පුළුවන්. ආයතන හරහා ඇප්ලිකේෂන් එක දාගන්න ළමයින්ට ඔක්තෝබර් 3 වෙනිදා ඉඳන්, ඒ කියන්නේ හෙට ඉඳන් අපි අයදුම්පත් ගරගන්නවා ඔන්ලයින් හරහා රෙජිස්ටර් වෙන ළමයින්ගේ. ඔක්තෝබර් 3 ඉඳන් ඔක්තෝබර් 18 වෙනකන් කාල සීමාව ඇතුළත ආයතන හරහා ඇප්ලිකේෂන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒවලත් ඕගොල්ලන්ට අර කිව්ව ડોකියුමන්ට්ස් ටික ලෑස්ති කරගෙන ඒවයේ ඒ ටික ආයතන වලට බාර දෙන අය ආයතන වලට දෙන්න. එහෙම නැත්නම් WhatsApp හරහා, ඒ කියන්නේ දුර පළාත් වල ඉන්න ළමයින්ට, ආයතන වලට ඉන්න බැරි ළමයින්ට WhatsApp හරහා ඒ ડોකියුමන්ට්ස් වල ફોટોસ අපිට එවලා ඒකේ විදිහට කරගන්නත් පුළුවන්. මම හිතනවා පැහැදිලි යතියි කියලා. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මනින් අහන්න. මිස් එතකොට දැන් අර අපි ෆොටෝස් යවන්න කිව්වනේ, එතකොට අර ඒ ඔක්කොම ෆිල් කරලා ඉවර වෙලා පෝස්ට් කරන්න ඕන මේ මිස්ලාද මේව කරන්නේ නැත්නම් අපිද? මෙහෙමයි, අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනවා ඔයගොල්ලෝගේ. ඒක සබ්මිට් කරලා ඔයාලට ඒ ඇප්ලිකේෂන් එකේ සොෆ්ට් කොපි එකක් ඔයාලට ඒක මම WhatsApp කරනවා. ඔයාලා මට එවන නම්බර් එකටම මම ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ සොෆ්ට් කොපි එකක් WhatsApp කරනවා. එතකොට ඔයාලා කරන්න ඕනේ ඒ ඇප්ලිකේෂන් එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඔයාලමට ෆොටෝස් ගහලා යවපු ડોකියුමන්ට්ස් ටිකත් එක්ක ඒ ඇප්ලිකේෂන් එක ලියාපදිංචි තැපෑලෙන් කැම්පස් එකට යවන එක. ඒක මම පැහැදිලිව ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා ඔයාලගේ සොෆ්ට් කොපි එක ඕගොල්ලන්ට දෙනකොට ඕගොල්ලෝ යවන්න ඕන ડોකියුමන්ට්ස් මොනවද, කොහොමද යවන්න ඕනේ, මොන ඇඩ්‍රස් එකටද යවන්න ඕනේ කියන එක ඕගොල්ලන්ට මම පැහැදිලිව ඒ වෙලාවට කියනවා. එතකොට ගැටලුවක් නැහැ. හරි නේද? එහෙනම් තව ගැටලු නැහැ නේද? අපි එහෙනම් සම්මන්ත්‍රණය ඉවර කරමු. සිප්පේ ආයතන ලියාපදිංචි වෙන විදිය සහ අයදුම්පත්
සම්පූර්ණ කරගන්න විදිහ ගැන ඔක්කොම පණිවිඩ ටික හෙට උදේට මම WhatsApp group එකට ෂෙයා කරනවා ගිනුම් මංක. ඊට අමතරව ඔයගොල්ලෝ අපිට එවන්න ඕන ડોකියුමන්ට්ස් මොනවද, ආයතනයට බාර දෙනවා නම් ඒ බාර දෙන්න ඕන ડોකියුමන්ට්ස් මොනවද, ඒ ඔක්කොම හෙට group එකට මම ෂෙයා කරන්න. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මං හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා. තියෙනවා නම් අහන්න ඉක්මනින්. හරි එහෙනම් අපි සම්මන්ත්‍රණය ඉවර කරමු. විස්තර මම ගෲප් එකට දාන්නම්. ඊට අමතරව වීඩියෝ එකත් ගෲප් එකට ෂෙයා කරන්න. හරි එහෙනම් සුභ රාත්‍රියක් හැමෝටම.